ඉවත්වනකුණු යලි රෙදිපිලි මත තැන්පත් වීම වළක්වන anti redeposition polymer තාක්ෂණයෙන් bubble washing powder අවියෝජනීය හඬ පෞරුෂයේ බවට පත්විය රසික ජනහදවතේ රැව්පිලි රැව්දුන් බුද්ධං සරණං ගච්ඡාමි සුවතේ මට සීතල සුළඟ පවා වෙණී ගීත හෙළ ගීත කිතට දායාද කිරීම හේතු කොටගෙන ගෞරවාදරයට පත් වූ බෙක්සූරීන් ප්‍රථම නිදහස් දින සමර උත්සවයට පවා ඇරයුම් ලැබුවේ විශේෂ ආරාධිතේක වශයෙන්
වර්ෂ 2500 බුද්ධ ජයන්ති සැමරුම් උත්සවය වෙනුවෙන් 1956 වසරේදී බුද්ධ ජයන්තිය බැබලේවා ගීතය ජනගත කළ හෙතෙම එවකට අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ සුරතින් උතුම් ශ්‍රී ලාංකේය පුරවැසිභාවය ලබාගත්තේ රසික දනමන තුටින් තබමිනි. එකල්හි පටන් අති උතුම් වෙසඟේ පොහොය දිනයේ දන්සලේ තොරණේ පවා රැව් පිළිරැව් දුන්නේ මේ ශ්‍රේෂ්ඨ ලාංකිකයාගේ බැතිබර ගැයුම් හඬයි. වර්ෂ 2500 බුද්ධ ජයන්ති සමරුම වෙනුවෙන් තායිලන්ත රජය විසින් නිමැවූ අඟුලිමාල හින්දි චිත්‍රපටය සිංහලට දෙබස් කවා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට සූදානම් වන කලෙහි සුප්‍රකට ભારતીય ගායන ශිල්පී මන්නා ඩේ විසින් ගැයූ ගීතයෙහි තනුව ඇසුරින් නිර්මිත මිනිත්තු 13 මාරක් මුළුල්ලේ ගැයෙන බුද්ධං සරණං ගච්ඡාමි ගීතයට හඳ පෙවීමටද බික්සූරි හු සමත් වූහ. අල්ලපු ගෙදර චිත්‍රපටයේහි පසුබිම් ගායනය වෙනුවෙන් 1956 වසරේදී වසරේ ප්‍රශස්තම චිත්‍රපට පසුබිම් ගායනයට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලද හේතෙම 1974 වසරේදී වසරේ ප්‍රශස්තම බහු චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි දීපශිකා සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1982 වසරේ පැවති සම්මානවලදී හෙළ ගීත කෙත සුපෝෂණය වෙනුවෙන් සිදු කළ මෙහෙවර උදෙසා ප්‍රථම කලාසූරි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් හෙතෙම වාග්්‍යවන්ත විය. 1955 වසරේදී තිරගත වූ සැඩසුලං සිනමාපටයට භාරතයේ අග්‍රගණ්‍ය ගායන වේදිනියක වූ ලතා මංගිෂ්කාර් මහත්මිය සමග යුග ගීතයක් ගැයීමට තරම් වාසනාවන්ත වූ හෙතෙම 1976 වසරේදී නොබැඳි ජාතීන්ගේ සමුළුවේහි සමාරම්භක උළෙලේදී ආරාධිතයන් පිළිගැනීමේ ගීතය උර්දු බසින් ගායනා කිරීමටද සමත් විය. ගුවන් විදුලි සරල ගී, පැටිගත ගී, කැසට් පට ගී සහ සිනමා පසුබිම් ගී වැනි බහු මාධ්‍යන් ඔස්සේ ස්වකීය නිර්මාණයන් ජනගත කරන ලද බික්සූරීන් විසින් ගයන ලද සරල ගී සංඛ්‍යාව 9000කට අධික වන අතර බෙක් සමග විවාහපත් වූ මොයිදීන් බෙක් මැතිතුමන්, උස්මාන්, හේයිද, මුබාරක්, ඉෂාක් සහ ඉල්ලියාස් පුතුන්ගේ සහ රබියා, සලිමා සහ මොයිනා දේනවරුන්ගේ දයාබර පියාණන් විය. සුවහසක් රසිකයන් ස්වකීය මధుර ස්වරයෙන් සැනහූ ඒ අද්විතීය හඬ පෞරුෂයෙහි සොඳුරු මිනිසා ශල්‍ය කර්මයක් අතරතුරදී ඇති වූ හදිසි තත්වයක් හේතු කොටගෙන වර්ෂ 1991 නොවැම්බර් මාස 4 වෙනි දින ලක් බිම කඳුලින් නහවා සදහටම දෙනෙත් පියාගත් අතර ඒ හෘදයාංගම හඬ මාධුර්ය ලක්දන දෙසවන්හි සදා රැව්පිලි රැව් ධර්මයේ ඇසිරෙන්නට පමාවන්නේ කිමද මිනිසුනි. ගේ පද කරුණාරත්න අබේසේකර, සංගීතය PLA සෝමපාල. සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා, සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. Oh,
එකට එන්නේ එකට කාවි එකට එන්නේ එකට කාවි එකට සත පීලා එකට සත පීලා උගලට වෙයි විපත පටලයි මුරුක ගති පාලා මුරුක ගති පාලා අපේ ජීවිතවල අපි හුඟක් ආදරය කරන තැන් අපිට අමතක නොවන තැන් අපේ හිතට කාවදින තැන් රැඳිලා තියෙන්නේ හරි පුදුම තැන්වල හරි පුදුම පරිසරයන්වල සමහර වෙලාවට මේ
අපේ සමහර හැඟීම් දැනීම් රීතීන් අපි විශ්වාස කරන දේවල් අපි අදහන දේවල් අපි හොඳයිද නරකයිද කියලා හිතන දේවල් දැබර හිතවතුනි මේ අපේ සමහර ආසාවන් අපේ සමහර රුචිකත්වයන් අපේ සමහර ප්‍රියතාවයන් එක්කලා අර මේ ගලක් උඩට වීදුරු පාත්‍රයක් අතෑරියා වගේ කුඩේ කුඩු වෙලා කුඩු පට්ටම් වෙලා යන අවස්ථාවන් අනන්තයි අප්‍රමාණයි අපේ ජීවිතේ මේ පොළවට උදා වෙන හැම හඳක් ළඟදිම අපිට මේරුව සිහිපත් නොවෙනවා නම් ඒක හරි පුදුමයක් මේ අපේ ලෝකයේ අපේ සංගීත ලෝකයේ ශ්‍රී ලාංකේය සංගීත ශිෂ්ටාචාරයේ යුග පුරුෂේක් අල්හජ් මොහිදීන් බෙග් එතුමන් වෙනුවෙන් වෙන් කෙරෙන ජාතික රූපවාහිනියේ සඳරූ සුයාමයයි අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ අපි අද සඳරූ සුයාමය ඔබව මධ්‍යම රාත්‍රියේ කලා අතින් අත අල්ලගෙන ඇවිදගෙන යන්න අල්හජ් මොහිදීන් බෙග් පුත් ඉෂාක් බෙග් මහතානන්ට ඉතාම ආදරයෙන් ඇරයුම් කළා ආයුබෝවන් ඔබතුමන්ට මං අහලා තියෙනවා ඉෂාක් අයියේ කතාවක් මේ ඔබේ පියා ඔබ සහ ඔබේ පවුලේ අයත් නම් ගායනයට එන්න එපා කියලා තමයිලු අවවාද කරලා තියෙන්නේ ඇත්තද අයියේ සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් කියන්නේ නැහැ තමන් කරන දේ එපා කියලා සමහර තාත්තලා කැමතිත් නැහැ තමන් කරන එකක් දැන් අපි ගිහුව බිස්නස් එකක් කරොත් ඒ තාත්තා එක්කලාට ඒ බිස්නස් එකට කැමති වෙන්නේ නැහැ පුතාව දාන්න පුතා හොඳට ඉගෙන ගන්නවා නම් පුතාට හොඳ හැකියාවක් තියනවා නම් වෙන වෙන පැත්තකින් एक डिगम क्या एक मगे जीवित मं हेमाई ए तमंत मंग तोर जीवित इधी मगे ताता हितना हद क्रिकेटर के मैं हद क्रीड के पौले कौरत कर्पण त्या शक बेक करना कि हित आगण के लाट मट इतर क्यू आद क्यू दंडित है एपा कि भाई पौलेट मग हेमोट में क्यू सिंधु कैंड एपा कि हेतु अभी जातंत्र अभी इंडिया भी गायक गायक अंगत्ता मत एक नाम सिंधु इक्कीन दिन मिसमे शेष मत उदाहरण कथागण बोल मोहम्मद रफी महात्मा की लमयावेन कोच्चर सिंधु तीन अद मीनस बिल करना मना की ओत पोड पोड पोडन को मट मट एंड पुला थिंक हेम ए अतरे तात तेक्कीन गायक अतरे तात एक्कीन याद कि मेघ करण पापते कि හොඳ නැහැ කියලා කිව්වේ නැහැ කරන්න එපා කියලා කිව්වා මොනාර හේතුවක් නිසාය ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නැත්නම් මේකට කාලයක් වෙන් කරන්න ඕන නිදි මරන්න ඕනේ වැඩක් කවුරු කිසිම තාත්ත කෙනෙක් කැමති නැහැ එයා එයාට ඒ ලැබුණ සංගීතය එයා සංගීත උපත එයාට කවුරුත් සංගීත උගන්වලා නැහැ එයා ගීලා ඉගෙන ගන්න තියනවා එක එක උස්තාදලත් එක්ක මේ අද වගේ පොතක් අරගෙන ඉන්න මේ චෝක් එකක් අරගෙන ගිහලා ලියාගත්තේ නෙමෙයි කියන එක අහගෙන රාගදාරියකම කරගෙන තමයි ආ සංගීතයට පියසෙන්නේ. ඉතින් යා ඒ ඔක්කොම හිතන්න ඇති මේක කරන්න අමාරු පුතේ. ඒ පෙන්නේ මොකද්ද සංගීත කියන එක ලේසි නෙමෙයි. දැන් අපි අද ලේසි කියලා හිතාගෙන දොසක් කියන එක නෙමෙයි. සමහර ගායක හිතන මේ ලේසි ලේසි වැඩක් තමයි සින්දි කියලා සල්ලි හම්බ කරන කියලා. ඒක දුරු දිගට යන එක තමයි තියෙන්නේ. දුරු දිගට යනකොට තමයි තේරෙන්නේ කරන්න පුළුවන් බැරිද කියලා. හොඳ නිර්මාණයක් නැති වුණාම ඒ ගායක එක සින්දුවකින් නවතිනවා. ඉතින් මේ ඔක්කොම හිතලා මොන හරි මම තාත්තා කියන්නේ මම චිත්‍රපටි 550ක් ගායනා කරපු ගායකයෙක්. සින්දු 9000කට වැඩි ගායනා කරන ගායකයෙක්. ඕගලන්ට කරන්න පුළුවන්ද කියලා ඒකට ඒක හිතන්නේ නැති. මේකට මේ ගොඩක් හේතු තියෙනවා මේකේ. එකක් මං වෙනම ඉගෙන අරගෙන ක්‍රීඩා කරපු එකක්. එතකොට හොඳ ක්‍රීඩකයෙක් මං. කොයි තැනක හරි මට ජොබ් එකක් හම්බෙයි කියලා හිතාගෙන මේකෙන් පලයන් පුතේකි. උඹට මේ 10000ක් සින්දු කියන්න බැරි වෙයි. උඹ 10000ක් කිව්වොත් මේ ගායකයෙක් කියලා පිළිගන්න කියලා එයාගේ මොන හරි මතයක් තියෙන්න ඇති. ඉතින් මොකටද කිව්වේ කියලා මම ඒක පස්සේ දැනගත්තා. සියසට ඇවිල්ලා මම දැනගත්තා තාත්තා කිව්ව කාරි කියලා. කරන්න දෙයක් නැහැ. ඉතින් මම දිගටම බෞද්ධ යතරනේ මං ඉන්නේ ගොඩක්. තාත්තා තිතේ බෞද්ධ යතරනේ. ඉතින් බෞද්ධ මාව උසගෙන දුවනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඊර්ෂ්‍යා කළ වැඩකුත් නැහැ. ඒකට කේලම් කියලා වැඩකුත් නැහැ. මම භාග්‍යශාලිකම් මම හිතන තාත්තා හිතපු දේ නෙමෙයි තාත්තේ මටත් ඉන්න ඔය රසිකාවෙන් මාව නලවගෙන මේ විතරක් නෙමෙයි රටවල් පුරා
විශාක් බික් ඕනෙමයි කියලා කියන්නේ ඒ බිග් මාස් එක රසිකයෝ. ඒ ඒ සින්දුවට ආස කරපු ඇල්ම කරපු කට්ටිය තමයි මාව අද තියාගෙන ඉන්නේ. ඉතින් අර ඒක එපා කියලා කිව්වම ඒක මමම කියලා තියෙනවා තාත්තා මෙහෙම එපා කියලා කිව්වනේ. ඒ ප්‍රශ්න තමයි ඔබතුමා මට යොමු කරේ. ඉතින් කාරණා ගොඩක් තියෙනවා මේකේ. ඇත්තටම විශාකයි දැන් මේ බොහොම ස්තුතියි ඒ පැහැදිලි කිරීම ඒ පැහැදිලි කිරීම දාබර හේතවතුනි අපේ රටේ මේ මේ අංකුර කලාකරුවන්ට අංකුර විශේෂයෙන්ම අංකුර ගායන ශිල්පීන්ට ඒ වගේම සහ ඒ කියන්නේ ප්‍රවේණිගතව ආවේනිකව තමන්ගේ පරපුරෙන් මේ සංගීත උරුමය ලැබෙන ඕනෑම කෙනෙක්ට මහ දැවැන්ත පාඩමක් මේක විශාකයා විනාදියෙන් ඒක කියලා නිමා කළාද අපර හේතුතුනි හැබැයි නැවත 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 හිතන්න පුළුවන් නම් එතරම් ලොකු පාඩමක් කොහෙද කියලා ඔබට දැනෙනවා අනුමානයි අපි ඊගව ගීතයට ගිහිල්ලා මෙතනින් එහාට ටික අද සඳුරු සොයා මේ කතා කරන්න සූදානම් දැබර හේතුතුනි මුනිදුන් ලොව දිනෝබිම මද නලද සොයකි ගේපද ගුණරත්න අබේසේකර සංගීතය මොහොමඩ් සාලි සනසේ
जय भूमि अवे लो बुदु दनगे सुवदे मटसीतल सुलंग हिमी बुदुन भूत गयावे सुवदे मटसीतल सुलंग पवा हिमी बुदुन भूत गयावे हिमी बुदुन भूत गयावे। ගෝවිපීමක සිරි සරහා බැඳි සිරිලියක අසිරිය ගේය පද ප්‍රේමකීර්තිද අල්විස් සංගීතය PLA සෝමපාල Oh, 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 oh
මේතරම් ප්‍රතාපවත් ජීවමාන සඳරූ සොයාමයක් දෑබර හිතවතුනි ඔබටයි මටයි මුණ ගැහිලා නැති තරම් ජාතික රූපවාහිනියේ සත්‍යකින්ම මේ අපේ රටේ සංගීතයට ආදරය කරන සංගීත ලෝලීන් මේ කතාව කොතරම් ප්‍රකට වුණත් ප්‍රසිද්ධ වුණත් පිළිගන්න අකමැති කමක් තියෙනවා අපි එතනින් මේ කතා විරාමයේ කතාව සිදු කරමු ඉෂක්කයි ඔබේ පියා ලංකාවට එන්නේ තමිල්නාඩුවේ සිට තමිල්නාඩුවේ තමයි ඔබේ පියා උපත ලබන්නේ හැබැයි ඔබේ પરම්පරාව ඉන්දියාවේ අතිශය ප්‍රකට හයිද්‍රාබාද්වල මම නිවැරදි නම් අතිශය ප්‍රකට પરම්පරාවකින් අදටත් ඉතාම මේ ගෞරවයෙන් සිහි කරන සීයා හිටියේ හයිද්‍රාබාද් තාත දීපදල් දින හයිද්‍රාබාද් හයිද්‍රාබාද් තමයි ඒගොල්ලෝ සමහරු වරාය පොලිසිය සේවය කළා තියෙන ඔබේ සීයා ග්‍රෑන්ඩ් පාස් පොලිසිය සේවය කළා තියෙන කොයි පොලිසිය මර්දාන පොලිසිය සේවය කළා තියෙනවා මේ එතකොට තාත්තා මුකටද ලංකාවට එන්නේ ඇත්තටම ගායන ශිල්පියෙක් වෙන්න නෙමෙයි වෙන්න තියෙන්නේ වෙන මොකක් හරි අපේක්ෂාවකින්ද එතුමන් ලංකාවට සම්ප්‍රාප්ත වෙන්නේ ඒක නෑ දෛවි කියන්නේ මේකයි එයාගේ දෛවය වෙන පැත්තට පෙරළුනේ එයාත් ආවේ දැන් ඔබතුමාගේ ප්‍රශ්න හැටියට එයාට කලින් එයාගේ සහෝදර වැඩිමල් සහෝදර අසීස් බේක් අසීස් බේක් කියලා නිතරම භාවිත වෙන්නේ නැති මම කිව්ව මිසක් නැත මේක කවුරුද දන්නේ අසීස් බේක් කියලා එයාගේ එයාට කලින් වැඩිමල් සහෝදරයා ලංකාවට එනවා මේ ඉන්දියාවේ හමුදාත් එක්ක ඒකල හමුදා කියලා කියන්නේ මේක කියන්නේ පොලිසිය කියලා නැහැ ඉතින් හමුදා රටට මේ දෙවෙනි යුද්ධෙට මේ ආරක්ෂාට ලංකාවට මේ ඉන්දියාවෙන් ගෙනාවා මේ සොල්දාදුලා ඉතින් ඒකෙන් එක්කෙනෙක් තමයි මගේ තාත්තගේ වැඩිමල් සහෝදර අසීස් බෙක් කියලා ඉතින් මෙයා ඇවිල්ලා සේවයක් කරගෙන ඉන්නකොට තාත්තත් ඉතින් අවුරුදු 18ක 19ක කොල්ලෙක් එතකොට ඒගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති තේරෙන්නේ නැති ඉතින් මේ එකටම හිටිය පවුලනේ බදා 13 දෙනෙක් 14 දෙනෙක් පවුල ඉතින් එක්කෙනාට එකකට හොයාගන්න වෙලාවක් නැහැ ඉතින් මෙයා මොන හරි සේවයක් කරගෙන ලංකාවට ඇවිල්ලා සුමාන දෙකක් තුනක් ආරක්ෂා කරගෙන ඉන්නකොට එයා බෝට්ටුව ඇතුලේ මේ මොකද කියන්නේ ඇමිනිෂන්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පතුරන් තිබිලු බෝට් එක තමයි ආරක්ෂා කරගෙන හිටියේ ඒක මොන හරි බෝට්ටක් තව බෝට්ටක් හැප්පිලා මේ පුපුරන බෝට් එක පුපුරන මෙයා ඇතුලේ හිටියා ඒක ඇතුලේ මෙයාත් එක්කෙනෙක් හිටියා මෙයා නැතුණාම අපි කියන්නේ ඇහැලම් කියලා කියන්නේ අපි මේ පණිවිඩයක් දෙනවා ඉන්දියාවට මෙහෙම අසීස් බෙක් කියලා එකෙක් නැති වෙලා තිනා ඒ પરම්පරාවේ ආචිගේ නම කියලා ලංකාවට එන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා කරනවා ආචි කඩාගෙන වැටුණා ආචි දන්නා මොකටද ගියේ කියලා මේ සහෝදරෙන්ට උච්චර තේරෙන්නේ නැහැ තාත්තට තේරෙන්නේ නැති ඉතින් මං කිව්වේ ඒක 13 14 දෙනෙක් ඉන්න පවුලක මොකටද ගියේ කියලා උච්චර ඔළුවේ නැහැ නැති වුණා කියලා කිව්වම තමයි අඬගෙන මේ ඔක්කොම ආවේ නැහැ පවුලේ 5 දෙනෙක් 6 දෙනෙක් විතර මෙහෙමනේ බෝටින් නැගලා එන එකට තියෙන ඒ කාලේ නිකන් විසාර මේ මොකද ෆ්ලයිට් ඕනේ නැහැ කොහොම හරි දවසක දෙකකින් ලංකාවට ගොඩ බැස්සම බොඩි එක aran තියලා තිබ්බා ඇඬුවා අම්මා අච්චි ඇඬුවා අඬ කිව්වලු මගේ පුතේ සේවයක් කරන්න ඇවිල්ලා මරුණා ආයිත් නම් එක්කෙනෙක්වත් මේ රටට මගේ දරුවෝ එකෙනෙක්වත් එන්නේ නැහැ බිලිගත්ත රටක් කියලා ඒ සාමාන්‍යයෙන් ඒ අම්මට තිබුණ ඒ ආච්චිට තිබුණ වේගය ඒ වෙලාවේ බිලිගත්ත රටක් මං ආයිත් යවන්නේ නැහැ කවුරුත් කියලා කෙනකොට තාත්තා මේක අහගෙන ඉඳලා සෝහනට ළඟට ආවිල කිව්වලු අයියේ අම්මට තේරෙන්නේ නැහැ අපි ආච්චිට කියන්නේ අම්මට තේරෙන්නේ නැහැ අයියේ ලොකු සේවයක් කරා අපි ඔක්කොම මැරලා යන මිනිස්සු තමයි කොහි මැරුණොත් එනියතයි මරණේ නියතයි අපිට ඉතින් අයියේ ඔත සේවයක් කළා අය ඇවිල්ලා නිදාගෙන ඉන්නා මෙතනම කුප්පියත් සුසාන භූමියේ මමත් කවදා හරි මේ රටට එනවා අයියේ හොඳ නාමයක් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා මමත් ඔය ළඟටම වෙලා ඉන්නවා කියලා එයා අඬලා කියලා තියෙනවා ඉතින් ඊට පස්සේ මේ කාලෙට පස්සේ අපි සිකුරාදා පල්ලියට ගියාම වරෙන් පුත කුප්පියත්ට පොඩ්ඩක් යන් කියලා ඊට පස්සේ දිගටම කුප්පියත් පල්ලියට යා ගිහලා ඒ ගහ අල්ලගෙන අඬනවා මොකක් තාත්තේ ඇයි අඬන්නේ කියලා කරකොට පුතේ උඹගේ ලොකු බාප්පා මෙතන තමයි
අසීස් බේග් මෙතන තමයි ඉන්නේ මේ තැන හොඳට බලාගෙන ඉපොත මේ ගහ බලාගෙන මෙතනම මාව ගනල්ලා තැම්පත් කරන්න ඕනේ කවදාද කියලා තමයි මම ඇකියු ඉතින් මේ හේතු නිසා තමයි මේ චැලෙන්ජ් එක අයියට දුන්නා කවදා හරි මමත් මේ රටට එනවා අයියේ හමුදා වෙනවාද ගායනය වෙනවාද කියලා තීරණ කරගත්තේ නැහැ මේ රටට මම එනවා හොඳ නාමයක් ඔයාලට වැඩි හොඳ නාමයක් වීරෙක් වගේ මං ජනතා ප්‍රසාද ලබාගෙන ජනතාව අඬහන්න ඕනේ මේ මිනිහායිත් කවදාද එන්නේ කියලා ඒ මට්ටමට මං ඇවිල්ලා මේ රටට සේවයක් කළා මං කවදා හරි මෙතන නැල කියලා තමයි ගියේ එහෙම තමයි යාට එන්න ඕනේ ඊළඟට ඒ ආරක්ෂා වර්ගණ යාත් එනවා පොලිසිය ආරක්ෂා වර්ගණ ඇවිල්ලා තමයි එයාගේ දෛවයෙන් වෙනස් වුණේ කියලා දාබර හේතුතුනි මේ මොහිදීන් බෙග් මහතා මේ හිතපු නැති මොහොතක අපි වතෑරලා දාලා ගියා කියලා කිව්වහම කුප්පියාවත්ත මරදාන ආමර වීදිය මරියා කඩේ අලුත් කඩේ මේ ආශ්‍රිතව ජීවත් වෙන ඔබ මම වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇස් දෙකේ ආපු කඳුල මට අද වගේ මතකයි සමහර විට මේ අර නමක් ගමක් නොදන්නවා වුණාට අපේ හදවතට එතුමන් හරි මේ අත ගන්න ඕන සමහර හැඟුමුත් කුළු ගෙඩියෙන් ගහලා වගේ අපිත් එක්කලා බෙදාගත්ත හින්දා වගේ වෙන්නේ නැති අපිට ලෝභ හිතෙන්නේත් එතුමා ඉන්දියානු ජාතිකයෙක් කියලා කියන්නේ සත්තකින්ම මගේ කටට එන්නේ නැහැ අල්හාජ් මොහිදින් බෙග් ඉන්දියානු ජාතිකයෙක් කියලා කියන්නේ තරම් මහ පුදුම ලෝභකමක් තියෙනවා අපි ඊගව ගීතයට යමු එතනින් එහාට අපි සූදානම් එතුමන් පොලිස් නිලධාරියෙක් විදිහට මේ රටේ ආරක්ෂාව ගැන වග කියන්න ගත්ත වගකීම කොහොමද ඊට වඩා හරි අපූර්වට සංහිඳියාවෙන් පාඩම් අපේ රටට කියලා දුන්නේ කියලා ඔබත් එක්ක බෙදා හදා ගන්න. නොපමාව දහමෙහි හැසිරෙනු මැන ප්‍රිය සබඳ. ගේපද කරුණාරත්න අබේසේකර. සංගීතය එම්.කේ. රොක්සාමි. සාමයි ලොව දෙවියන් වන්නේ නිසාමයි ලොව තිරිසන් වන්නේ නිසාමයි ලොව දෙවියන් වන්නේ නිසාමයි ලොව තිරිසන් වන්නේ අසින් දුටු දේ බොරු වී නොයයිදෝ දෙකනින් ඇසූ දේ සින්දු ටූ දේ බොරු වී නොයයිදෝ දෙකනින් ඇසූ දේ නොවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව දෙවිසන් වන්නේ කකුසයි පදීලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වස විස දීලා එක කුසයි පදීලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වස විස දීලා
සැකය නිසා මේ සැකය නිසා මේ දුරු වේසා මේ ලොව ගිනි ගැල්ලේ මනු ලොව අපායක් මැවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මොනවද අවසානයේදී අරගෙන යන්නේ තණ්හා පොදි ගස තව කෙනෙකු නැසා මොනවද අවසානයේදී අරගෙන යන්නේ ධර්ම රකින්න ධර්මෙන් රැකති එය නොමදන්නා සසරෙහි මෙරි මෙරි තෙවේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ සාමයි ලොව තිරිසන් වන්නේ ඇසින් දුටු දේ බොරු වී නොයයි දෝ දෙකනින් ඇසූ දේ නොවේ ඇසින් දුටු දේ බොරු වී නොයයි දෝ දෙකනින් ඇසූ දේ නොවේ සාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ බොහෝ කලෙකට පෙර ආතුව දෑබර හිතවතුනි අල්හාජ් මොහිදින් බෙග් ගායන ශිල්පියාණන් එහෙම නැත්නම් ශ්‍රී ලාංකේය සංහිඳියාවේ ගායකයා මේ ගායන ශිෂ්ටාචාරයේ යුග පුරුෂයා ගයනකොට මෙතරම්ම කැළඹෙන්නට ඇති මේ වාතලය අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට විශ්වාසයි එතුමනුත් මේ ගී රාවයන් රස විඳිනවා ඇති විශක් බෙග් මහතානන් මේ විදිහට අද ගීතවත් වෙද්දී සඳරු සොයාමේදී ඒෂක් අයියේ මේ මං අහලා තියෙනවා මේ අර එතුමන් මම දැකලා තියෙන හැම රූප රාමුවකම මම දැකලා තියෙන හැම සංගීත ප්‍රසංගයකදීම එතුමන් ගී කියනකොට අතේ ගී පොත තියෙනවනේ මේ හැම ගීතයක්ම උර්දු භාෂාවෙන් එතුමන් ලියාගෙන තමයි කියන්නේ කියලා දැන් ඉංග්‍රීසි භාෂාවේ අකුරු තියෙද්දි අපි ෆෝන් එකෙන් ටයිප් කරනකොට ඒකට කියන්නේ සිංග්ලිෂ් කියලා සිංග්ලිෂ් වලින් තමයි අපි ටයිප් කරන්නේ එතුමනුත් ඒ විදිහට උර්දු භාෂාවෙන් මේ සිංහල වචන ලියාගෙනද මේ සෑම ගීතයක්ම ගායනා කරන්නේ පූජෙන් මේ එක පාට මේ සංගීතට අපි එකෙක් නේ එතකොට इंडिया ने मैंने गायन कर लंकाट एल सिंगल गायन का सिंगल गीत गायन करें सिंगल इगन कंटे वेलाकना आठ ई थिंक मेक
භාෂා ප්‍රශ්න නෙමෙයි. තමන්ගේ දන්න බද මට මඩ දෙමළලි සිංහල සින්දු දෙමළලි ලියා ගන්න කියන්න පුළුවන්. ශබ්ද භාවිතයන එක තමයි අපි හදා ගන්න ඕනේ. ඉතින් එයාට ඒ කාලේ ප්‍රශ්න තිබෙන නිසා යා තමන්ගේ භාෂාවෙන් මරණකම උර්දු එකෙන්ම තමයි ලියාගෙන කිව්වේ. දැන් අපි ගියමුකෝ රුක්මණියන් ටිකක් ගත්තොත් ඒ ඉංග්‍රීසි වලින් මරණකම ඉංග්‍රීසි වලින් තමයි එයා ගායන කරන්නේ. එතකොට මේ ඉන්දියන් ගායකයෝ ඉදා සිංහල අද මම ළඟදී ඇවිල්ලා ගියා ජවනරාණි එහෙම මාත්මිය. එතකොට මම දැක්කේ ඒගොල්ලෝ තෙලුංගු වලින් ලියාගෙන කියන්නේ. එතකොට එතන තියෙන ප්‍රශ්නේ භාෂා නෙමෙයි. මේක කියවිද්දි කියවන දේවල් තමයි හරියට තියෙනවා. දැනෙන හැඟීම මට දැනෙන හැඟීම. ඒක 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 තමයි එතන වායිතයින්ඩ ඕනේ කියලා තමයි ඒ කාලේ ද තාත්තගේ ගොඩක් ගීතවල ගායනා කරනකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ නවත්තලා ඒක අයිත් රීටේක් කරන් තියෙන හරියට ඒ ශබ්ද කරන්න ඕනේ ඒක. ලීපෙක නෙමෙයි තියෙන ප්‍රශ්නේ සින්දු ශබ්ද කරන එක හරි අමාරු වැඩක්. එතකොට මේකෙන් මාර ජයග්‍රහණ කෑ ගන්න තියෙන භාෂා දන්නේ නැතුව තේරුම් දන්නේ නැතුව ලීල දෙන එක මෙයා උරුදු භාෂාවෙන් ලීලා කියන්න එපා කියන එක නටනේ. මේක කියන්න ඕනේ අහගෙන ඉන්න මිනිහටනේ අමාරු තියෙන වැඩ දිනම්. ඒ වගේ කාලෙක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ සංගීත සම්දර්ශයටත් ගිහිලා පොත බැලුවා මරණකම පොත බැලුවා කියලා කියන්නේ ඒක අගෞරවයක් නෙමෙයි. ඒක ගායකයෙක්ගේ ජීවිතේ පොත තමයි. දද මම ලතා මංගেশකාර ඉන්දියාවේ ගොඩාක් ගායක මම දැකලා තියෙන ඒක පොත බලගෙන මේකට හේතුව මොකද්ද කියලා අහුවොත් මට කියන්න පුළුවන් උත්තරේ සින්දු එකක් දෙකක් නෙමෙයි කිවි. එකක් දෙකක් කියන මිනිහත් පොත බලාගෙන කියන එක. දහස් ගණන් කීප එක අනිත් එක එකම තනුවට වචන වෙනස් කරලා දිනවා. නැත්නම් එකම තනුව වගේම තව තනුවක් හදලා දිනවා. ඒ කාලේ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ දක්ෂතාව මම කියන්නේ. ඒතකොට කොහොමද මේක මතක තියාගන්න? මටත් බෑ. මටත් බැරි වෙයි. ඉතින් එහෙම තමයි පොත බලන්න පටන් ගත්තේ. නැත්නම් පොත බලන්න නැතුම් අපි රූප රාමයේ අපි දැකලා තියෙන සමර සිඳියා පාඩම් කර කර කියලා තියෙනවා. ලිප් මූමන්ට්ස් හරියට එයා කරනවා. ඉතින් ඊට ගොඩක් තිබ්බේ භාෂාව අමාරු නිසා මේක හැමතිස්සම හරියට කියන්න ඕනේ කියලා හිතුවොත් මරණකම මං හරියට කරන වැඩක්. ඒක පොත බැලුවාද කන්නඩි දැම්මද? ඔව්. ඒක නෙමෙයි සගයි. ගායකෙක් හඬයි රූපේ තියලා හඬයි හඬින් හරියට මේක පාචි ගන්න වචන. අනික ඒකයි මම හිතන්නේ ආශ්චර්යයට කාරණාවක් ඒක තමයි. පැහැදිලිව මේ කියන්නේ දැන් මතකයෙන් ගීයක් කියනවට එහා ගිහිල්ලා ආගන්තුක භාෂාවකින් ඒක ඒ භාෂාවේ අකුරු කියවන්න බැරි නිසා වෙන භාෂාවකින් ඒ අකුරු ලියාගෙන හැබැයි එහෙම ගායකයෙක්ටත් වඩා හොඳින් මට දැනෙන්නේ ගීතේ කියනවා කියලා කියන එක ආශ්චර්යයි. ඉතින් ඒක තමයි මිනිස්සු කියන්නේ අපි ආගම කතා කරන්නේ නැහැ මෙතන. රූපය ගැන කතා කරන්නේ නැහැ, භාෂා ගැන කතා කරන්නේ නැහැ. මෙයා වාගේ තව එකකට කියන්න බැරි ඇයි? අනේ මෙතන තමයි මෙතනයි සංගීතය කියන්නේ. ඔයාට ආවනික සින්දු ඔයාට, මට ආවනික සින්දු මට. ඒක වචන බැලුවාද, මෙයා කන්නඩි දාගත්තද, ඒක මං කන්නඩි දාගත්තද, හොඳට ඇඳගෙන ආවද නෙමෙයි. අපි හොඳට අඳින්න ඕනේ මිනිස්සුන්ට ප්‍රශංසා වෙන්න. නැත්නම් මම තාද මේ ඇඳගෙන ඇවිල්ලා තියෙන ඉතින් ඒ මිනිස්සුන්ට පේන්න. ඉතින් හැම දෙයක්ම මේක හැම දෙයක්ම නෑ මම සින්දු කියන මට ඇඳුම වැඩක් නැහැ කියලා කිව්වොත් ඒක ඒ කලාකරුවෙක් නෙමෙයි. ඒක හරි. ඒගොල්ලෝ ඉන්දියාව අපි සාමාන්‍ය අපි ගොඩක් ඉන්දියාවත් එක්කනේ මේ විදුවන්නේ. එතකොට ඒගොල්ලෝ අඳින්න හැටි. හැම එකම මුද්දක් වුණොත් අරුලසක් වුණොත් ඒ හරි පර්ෆෙක්ට් ඒගොල්ලෝ. පැහැදිලිවම මේ ඉෂකයි දැන් ඔබ වගේම ඔබේ පියා වේදිකාව මත ගායනා කරනකොටත් ඒ තිබුණු ප්‍රතාපවත් බව, ඒ තිබුණු දේහධාරී ලක්ෂණ, ඒ තරු ගුණය මං හිතන්නේ ඒක තමයි. ඒක හැම ගායකෙක්ටම ඒ තරු ගුණය නැහැ ඉෂකයි. ඒක අපි අත්විඳිනවා. එතුමගේ හිතේ ඇත්තටම මේ රංගන ශිල්පියෙක් වෙන්නත් ආසාවක් හෝ අදහසක් තිබිලා තියෙනවා කියලා අපිට. ඒක තමයි අශෝකමාලා චිත්‍රපටයේ මං හිතන්නේ රාජසභාවෙත් එතුමන් අසන්නේ චන්දියා ෆිල්ම් එකේ මංගලම් ජය මංගලම් කියලා. ඉතින් මේකයි මල්ලී අපි හොඳට ජීවත් වුණොත් මොන ආගමක මං සින්දු කිව්වොත් ඒ ගෞරවය තියාගෙන කිව්වම මේ මිනිහා නරකට පේන්නේ නැහැ. මගේ තාතට තහනවා මාස්ටර් වයස කීයද, කොහොමද මේක ඉන්නේ ඔයා. ඉතින් පොඩි පොඩි සුළු දේවල් කියනවා.
वेदिक नग्गम उखम कील नाकि मनमाल की नाकि किलोते हदागत रूप्य गायनक गीते बुधहाम गीत गायन कल से सेल अद मिचर और असुआ कणुआ सिंधु कल गीलना तवत् तब और पंसी हती पंसी इतना मेक भावित ना इध मेक इतना मेक इंडियन गायक गायको गायको कि मंकना एक गायक की हुआ मिस्टर मोहिडीन बेकिन अंदुन मोहम्मद राफी महत्व की हुआ ओ मगे हम मित्र एक्कीवा को मित्र एक्की एक स्टूडियो इंडिया भी मम्म मिथन हिंदी की ना मैं सिंगल की ना अरे पे दिमल एक्कीना इक खंडिया माई बेग बेग महत खंडिया इकट वहत क्या बेग महत ओ मम अंडगहन या हाँ लगीना एक अंडगहन मंग हाँ लगीना ये वे मित्र अभी दिना इध मेहमे मंग बेग महत दखे मट की अंड तीन इकमद संस्कृति गायक इक्की संस्कृति अभी अभी चित्रपट गायन करना सांस्कृतिक गायक हेम गीते संस्कृति मम्मी गीत रचक वटिनाक संगीत अध्यक्ष वटिनाक मम्मी अमित को मिन दने गीत कौद निर्माण कले कौद लीवे की मिथन तम मिगल तम तात पास बिग मास्टर इंडिया आवद ये इंडिया आगे लो भाई मटत लो भाई याटत लो भाई याटत लो भाई मम्मी इंडियन गायक मैं पेन्या मोहम्मद राफी कथागल की इंडियन गायक इकने सांस्कृतिक गायक मैं रट संस्कृति तो मैं अभी तीन एक अभी उड़ीन क्रियात्मक दिया अलहाज मोहिदीन बेग सूरीन पिलीबंदव मम हलतेनो नाना प्रकारे उद्रुत हेंदीन बीम वर्णनावान प्रशास्ति ओने तरम हलतेनो है भाई मंग श्वास करनो एक तमय निवरदिम हदुनवादीम एतुमान एतुमान तमय अपे रटे सांस्कृतिय गयुए मेक तमय अपे रटे सांस्कृतिय ए निसामय संबुदु ससुन कल्पवतिन ताक्कल्म मे गायना अपे हदे रव देने मे इट होंदम उदाहरणे उबाहने ससर कातर करना सिंधनो सेने है गांगुले गेय पद करुणारत्न अभेसेकर संगीते एम के रोक्सामी नारजिंदे कुसे मम ओब निर दूर रखिमी मोहतक पासा निर्मिनी कियना नामय मथुरा कियमी शिवन लक्ष्मिनी हसर पुद सुन मत पूजा वीवा अद उब हट मगी जीवे जीवन गमन टलोके ओब वेवा मट आलोके जीवन गमन मट आलोके मे चंदाली उबे सहकारी वेवा पेतुमलिसे कियावी कलना गंगुललिसे कियावी कलना गंगुललिसे ननिक अतिना नारजिंदे कुसे ममो बनिर गुरु रखिमी मोहतक पासा निर्मिनी कियना नामय मथुरा कियमी शिवन लक्ष्मिनी हसर लक्ष्मिनी सनसिन्नट मा आवे
සුන්දල දිල්ලා යහවෙර ලෙස පවතිල්ලා බැඳගත් අත්දල දිල්ලා යහවෙර ලෙස පවතිල්ලා नारजिंदे कुसे ममो बनीर तुरु रखी मोहत पासा निर्मिनी कियना नामय मधुरा सुन मत पूजा विवा अद उब हट मगी जी रूपनोदय दंबिद एमी मा प्रियाविय गेय पद श्री चंद्ररत्न मानव सिंह संगीत सजाड हुसैन
අද අල්හජ් මොහිදින් බෙග් සූරීන් වෙනුවෙන් මේ දිගහැරෙන මේ පායා තිබෙන සඳුරු සුයාමයේ ඉස්සල්ලා අපි කතා බහ කරමින් හිටිය දායක හිතවතුනි මේ එතුමන් ගැයූ ගීත කොහොමද එතුමන් පුහුණු වුණේ එතුමන් ඒවා උච්චාරණය කළේ මම හරිනම් ඉෂාකයේ එතුමන් ගයපු ගී ඇතුලේ තමයි ලංකාවේ සිංහල ගීතවල අපි හිතමුකෝ මේ 30 40 ඉඳලම ලංකාවේ ගීත වල පද රචනා ටික අපිට එක ෆයිල් එකකට අරගෙන කියවලා බලන්න හම්බුනොත් අමාරුම වචන තියෙන්නේ මේක ඇතුලේ. සමහර වචන තියෙනවා සිංහල ජාතිකයන් ඉස්සෙල්ලාම ඒ වචනේ අහන්නේ බිග් මාස්ටර්ගේ සින්දු ඇතුලේ. ඊට පස්සේ තමයි හොයන්න පටන් ගන්නෙ මොකද්ද රුචිරාණනීය කියන්නේ කියලා හොයන්න පටන් ගන්නෙ. එහෙම ඒවා. විශේෂයෙන්ම මේ මොහොතේදී අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ කරුණාරත්න අබේසේකර සූරීන් ඇතුළු මේ 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 හැදුවේ සිංහල භාෂාව මේ හැදුවේ අපේ රටේ සංස්කෘතිය. මං හිතන්නේ ඒ ගැනත් මේ ඉෂාකයි කියන්නම ඕනේ. ඒක ඒ ගැන කතා කරගෙන නැත්නම් වැඩකුත් නැහැ. මගේ තාතේ ගීත වැඩක් වෙන්නේ නැහැ. ඒක අපි නමස්කාර කරලා ඒක අපි කතා කරන්න ඕනේ. ගීත රචකයෝ මේ ගීත රචකයෝ මෙයාගේ ලිව්වේ නැත්තම් සංගීත අධ්‍යක්ෂකයෝ වගේ සංගීත හැදුවේ නැත්තම් කවදාක සින්දුවක් මොනවා කළ වැඩක් නැහැ. මම ශේෂ්ඨට ආව මම දැක්කෙත් මගේ හඬ වෙනයි. ඒක හරියට ලැබුණ තමයි හඬේකට පාලනය වෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේක හිතාගෙන මේ හඬට දෙන්න ඕනේ මොකද්ද මේ හඬට ලියන්න ඕනේ කියලා තමයි හිතාගෙන ලිව්වේ. එතකොට කරුණාත් අභිසේකර ශූරින් එන්නේත් මැදේ තාත්තා පටන් ගන්නෙ ඩීඩී ෆර්නාන්ඩෝ මාස්ටර් චිත්‍රානන්ද අභිසේකර මාස්ටර් යූඩි පෙරර මාස්ටර් මට මුල්ම ගීතේ යූඩි පෙරර මාස්ටර් මේ වගේ ආනන්ද සමරකොන් මහත්තයා හරි යෝධයෙක් එක්ක මෙයා එලිට එන්නේ. ඒ එහෙම ඇවිල්ලා තමයි වැඩි හරිම ලිව්වේ. ඉතින් කරුණාත් අභිසේකර ශූරින් තාත්තට විතරක් නෙමෙයි ලංකාවේ සමස්තම හිතන ගායකොන්ට ගොඩක් අද මට හිතන මටත් ගීතයක් ගායනා කරන්න තියෙනවා. ඒත් මං කොහොම හරි හොයාගෙන ගිහලා ඒක ගීතයක් මං ෆයිල් එකේ තිබ්බ එක මං පටිගත කරලා දැන් අවුරුදු 20ක් වුණා. පස්සේ වෙලාවක ඒක අපි කතා කරමු ඒක අහන්න සලසන්න මං. ඉතින් දැන් ඔබතුමා කිව්වා රුචිරාණිය ගැන. රුචිරාණිය ගැන කියලා වචනක් තිබුණේ නැහැ. ඒතෝ ශ්‍රී චන්දරත්න මානසිංහ මහතා ලියනවා ආදරියේ රුචිරාණනී කියලා. ඒ හරි සුන්දර වචනයක්. නැත්නම් ආදරණීය සුන්දර ගැනඩු කියන්න පුළුවන් එක එක දේවල් රුචිරාණනී කියලා. ආදරියේ රුචිරාණනී මේක ඇහුණකොට මිනිස්සුන්ට ඔක්කොම මුකුත් කියවන්න බැරි වුණා. මේක සත්‍ය මේක තීනවා ගෑණික අඳුරගත්ත රුචිරාණී කියලා. ඉතින් මේ වගේ වැඩවල් ඒ කාලේ කරලා ඉවරයි. ඉතින් ඒ වගේ අද කරන්න බැරි එක තමයි මම අහන්නේ ඇයි මොකද්ද මේ ඇයි හොයන්නේ නැත්තේ කියලා. ඉතින් මේක ඒගොල්ලොන්ට මම හැමතිස්සම දේවනාංශ මම කියන ඒ දේවනාංශ ඒගොල්ලොන්ට ඒ දුන්න වරම හැමෝටම ලැබෙන්නේ නැහැ වරම. ගීත රචක අදින්න කෝටි ගණක් මුළු ලෝකෙම මේ ලංකාවේ තරන්නේ මම ලියන්නේ කා මේ හඬට වචන මොකක්ද දෙන්න ඕනේ මේ හඬට සංගීතය මොකද්ද සපයන්න ඕනේ මේක හරියට එන්නවා නම් කියලා කියන්නේ මල්ලි දේවනාංශ කියලා මම කියන එක මම ඒක නැහැ කියලා මම කියන්නේ ඒක එන්න ඕනේ ඉතින් තමයි. ඒක හරියට තාත්තා හිටියේ ඒක ඇතුළෙම තමයි රාම ඇතුළෙම හිටියේ. ඒ ඔක්කොම ඒගොල්ලන්ට ලැබුණා. මේ හතර පහ දෙනා එකතු වෙනකොට හරි සුන්දරයි. විවිධ තාලු කරගෙන මාස්ටර් කියන්නකෝ වචන වැරදුනා නේ. එහෙනම් මේක දාගන්න මාස්ටර්. කේන්ති ගත්තේ නැහැ. තරහා වුණේ නැහැ. මරණකම මේගොල්ලෝ. ඒකට ඉතින් මේක ඉතින් මේක වැඩි හරියට මම කියන්නේ දේවනාංශ කියලා. අනිවාර්යෙන්ම මේ එහෙම මිතුරන් ඇසුර ලැබෙන්නත් එපමණක් නෙවෙයි ලියන ලියන වචනය වැඩ කරන්නත් කියන කියන වචනය ජනප්‍රසාදයේ අපේ රටේ ඉහළම තැනට යන්නත් දැබර හේතුතුනි අභ්‍යාසය දක්ෂතාවය ඒ අරමුණ මේ ගමන ඒ හොඳ හිත මනුස්සකම එක්කලා එකතු වෙච්ච මේ හුලඟින් මේ අහසෙන් මේ පොළොවෙන් ලැබෙන මොකක්ම හරි බලවේගයක් තිබිය යුතුමයි. අපි ඊගාව ගීතයට ගිහිල්ලා අපි සූදානම් මෙතනින් එහාට කතාව කරන් ගන්න. දිනූපිමත් වැදූමවත් රැකගනු හෙළෙයිනි. ගේය පද කරුණාරත්න අබේසේකර. සංගීතය SS වේදා. Thank you.
कलो पाट गिरे मुदुने मान नो पिपे हीरो नो नगी अवर गिरे सागरे शीतल महा सागरे उनरे विद कवरा सागरे कोकिला कौडान वे नैम से लालो वे नीलम सिसेना असलट नैना नीलम सिसेना असलट नैना रुंगया मिसन लो मे रुंगया मिसन लो मे मुदुने मान लो पिपे हीरो नो नगी अवर गिरे सिंघले अभिमान उदय में सिंघले दिनु जातीय वटिना सिंघले अभिमान उदय में सिंघले निगा सिरते गली खानो गाय दीनू देली पर सिरते नी ओ पहल मैनी पर सिरते नी ओ पहल मैनी ऐ दसो पेट हेलुए ओ पहल मैनी ऐ दसो के टहलोए ऐ दसो के टहलोए सीधु सुधु एंदुम बुलेट सुधु सुधु दीप्ति सह पाट एंदुम बुलेट वर्णवत दीप्ति देने प्रो आई ताक्षणिन बबल लोशन पाउडर संदरु सुयामे नद ජාතික රූපවාහිනියෙන් ඔබත් එක්කලා මේ ගත කරන යාමය එක පැත්තකින් සංස්කෘතික පූජාවක් වගේ දෑබර හිතවතුනි. ඒකට හේතුව අපේ රට කවම දාකවත් අමතක නොකරන රසයක් අපිට ඉතිරි කරලා අපෙන් සමු අරගෙන ගියාට අවුරුදු ගණනාවකට පස්සේ මෙහෙම උපහාරයක් දක්වන්නට සිතීමත් එහෙම මිනිස්සුන්ට ලැබෙන එහෙම මිනිස්සුන් උපතෙන්ම අරගෙන එන පුණ්‍ය කර්මයක් සමහර විට මේ මං වෙනුවෙන් හෝ ඔබ වෙනුවෙන් කිසිම දවසක එහෙම පූජාවක් එහෙම උත්තමාචාරයක් මේ ලෝකෙ සිද්ධ වෙන එකක් නැහැ දයාබර හේතුතුනි ඉතින් එහෙම පිනක් සහිත මිනිස්සු කියලා කියන්නේ ඒ අය මට දැනෙන්නේ මිනිස්සුයි දෙවිවරුයි අතර වාසය කරන ජීවකොට්ටාසයක් වන්නට ඇති හුස්ම ගන්න ජීවකොට්ටාසයක් වන්නට ඇති සහතික වශයෙන්ම මොකද අල්හජ් මොහිදින් බෙක් සූරින් අදටත් හුස්ම ගන්නවා දැනෙනවා
ඔබ නෑ කියනවාද උදේ පාන්දර ඉඳලා රෑ වෙනකන් බාබර් සාප්පුවේ පවා දාලා තියෙන ගුවන්විදුලි යන්ත්‍රය ඇතුලේ එතුමන් හුස්ම ගන්නවා අදටත් අපිට දැනෙනවා ඉතින් ලංකාවේ අවුරුදු 175ක් පැරණි ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රකට ප්‍රමුඛ නාමයක් වුණු ඩාලි බට්ලර් සමාගම මේ සිදු කරන ඒ සංස්කෘතික පූජාවට බබල් සන්නාමයට මම හිතන්නේ ඒ ගෞරවයේ හිමිවිය යුතුමයි කියන නාමය කාරණාව අපි මතක් කළ යුතුමයි විශේෂයෙන්ම මේ වැඩසටහන සඳහා බරපැන දරනවාට එහා ගිහිල්ලා සම්පත්දායකත්වය පිටපතේ සිට ඩාලි බට්ලර් සමාගම ඉටු කරන මේ මෙහෙය තාමත් වටිනවා කියන කාරණාව ඔබට සිහිපත් කරන්නට ඕනේ. ඉෂාක් අයියේ මේ අපි හොඳාකාරවම දන්න කාරණාවක් තමයි අපේ රටේ මේ මේ වෙනකොට මේ ජීවමාන වෙලා ඉන්න ගායක ගායිකාවන් කලාශිල්පීන් ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලනඥයන් මේ කට්ටිය ඇතුලේ මාධ්‍යවේදීන් එක්කලා ඉතාම සුමිතුරු කෙනෙක් ඔබ. ඕනම කෙනෙක් එක්කලා කාරණාවක් දාලා කතා කරන ඔබේ පියා මොහොමඩ් රාෆි හා සම්බන්ධ කතාවේ කිව්වා වගේ ඕනම වෙලාවක අපිත් එක්කලා ඕනම තැනකදී ඉතාම හොඳින් සිනහමසු මුහුණින් සුපුරුදු ලෙන්ගතු කමෙන් කතා කරන කෙනෙක් ඔබ. හැබැයි මං අහලා තියෙනවා ඔබේ තාත්තා වැඩිය අපි හිතමු සම්මුඛ සාකච්ඡාවලට පුවත්පත් කලාවේදීන් එක්කලා ආටිකල්ස් වලට එහෙම වැඩිය වාඩි වෙන්නේ නැහැ ටිකක් මගහැරලා යනවා කියලා. ඇත්තද මේ කතාව? නෑ එහෙම නෑ. දැන් ගෙදරට අපි ඉන්න කාලේ ගෙදරට ගොඩක් පත්තර කට්ටිනවා පින්තූර ගන්නවා. ඉතින් එයා කියන්නේ තියෙන මාව පෙන්නන්න එපා වැඩි. ඉතින් මම නිහඬ ඉන්නම්. නිහඬ ගායකෙක් මං. ආවෙත් එහෙම තමයි. අද වගේ මාධ්‍ය වලින් මේ ප්‍රසිද්ධ ලාපු ගායකෙක් නෙමෙයි බිග් මාස්ටර් සින්දුවක් කියලා ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවේ ඉඳලා ආයෙත් එන්නේ අනුරාධපුරට නුවරට මාතරට කිව්ව මිනිස්සු ආසයෙන් බලන්න එන අයව. ඒක 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 කලාකරෙක්ට තියෙන්න ඕන දෙයක්. කොච්චර හැංගිලෙන්නවද කලාකරෙක්? දැන් මේ රටන හැංගුණාම මිනිස්සු මැරෙලා කියලා හිතනවා. මටත් කියනවා ඇයි ටීවී එකේ ඉන්නේ නැති දැන්? ඇයි මේ ඔය පත්තරවල නැත්තේ? ජනප්‍රිය අඩු ඇති නේ කියලා මේ හිතන මිනිස්සු. ඒක නෙමෙයි. ඒ කලාකරෙක්ගේ තියෙන පොඩි කතන්දර කොච්චර හැංගිල් තාතා ඒ කියන එකත් මම අහලා තියෙනවා. කොච්චර මං හැංගිලෙන්නවද එච්චරම එච්චරට ඉල්ලීම වැඩි කියලා කියනවා. මම අහලා තියෙනවා ඒ කලාකරුවෙක් හැටියට නළුවෙක් නෙමෙයි හැමතිස්සම ගිහලා චිත්‍රපටිය සාර්ථක පණ්ඩනේ සින්දු ගැන්ඩ ආවම මිනිස්සු බලනවා. ඉතින් ඔබතුම කිව්වා වගේම පොඩ්ඩක් යා ලැජ්ජ බයයි කතා කරන්න ටීම් මේ මාධ්‍ය ටීවීකට ආවම පොඩ්ඩක් මං වගේ කතා කරන්න නැහැ. ඉතින් මේ භාෂාව දන්නේ නැතුත් කියලා සිංහල කියන්න බැරුකුත් නෙමෙයි මොන හරි මික්ස් කරලා යා කතා කරනවා. ඉතින් එයා ගොඩාක් අර ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ. මං අහලා තියෙනවා මගේ කන්දකින් මං අහලා තියෙනවා ඓෂාක් අයියේ දැන් මරදානේ ඔය මහජන පොළ තාම මං හිතන්නේ තියෙනවා නගර සභා ශාඛාව ගාව එතන ඉන්න සමහර වෙළඳුන් අදටත් ජීවතුන් අතර ඉන්න වෙළඳුන් කිය මේ හරි ආඩම්බරෙන් කියන්නේ බිග් මාස්ටර් මෙහෙ මගෙන් තමයි වට්ටක් අගන්නේ මගෙන් තමයි මාළු ගන්න කියන එක අර පොඩි මේ මේ ඒක ඇතුළෙත් ඒක 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 මාකටින් තියෙන එකක් නෙමෙයි පැහැදිලිවම ඒක තේරෙනවා හරි ආඩම්බරයක් ඒක ගාම්භීරකම කියන ගාම්භීරකම මගෙන් ඇවිල්ලා ගත්තා අන්න ඒක මගෙන් විතරයි ගන්න අන්න එහෙම කිය ඒ කියන්නේ ගායකයෙක් ගායකයෙක් නෙමෙයි මං ඒ වචනේ වැරදි මේ ඉතාම හොඳ මිනිස්සෙක් සහ අපේ රටේ ඉන්න දැවැන්ත වීරයෙක් තමන්ගේ කඩේට එන ඇවිල්ලා මේ ඔබ නැවත මරදාන්ට ගිහිල්ලා ඔබත් නැවත මේ තාත්තගේ කඩවලෙම ඇවිදිනකොට ඔබට කොයි වගේ ප්‍රතිචාරද ගමේ ගොඩේ මෙහෙම ලැබෙන්නේ මෙහෙමයි ඉතින් මමත් එතනම හිටියේ කාලයක් දැන් මම පොඩ්ඩක් වෙන තැනකට ගියා ඉතින් අදත් ගියාමතේ ඒක තියෙනවා තාත්තා මෙහෙණ ගත්තේ පුතේ මෙතනට මෙන්න ඕනේ ආ කොළොන්නා හිටියට හරියන්නේ නැහැ මරදාන්ට වෙලා ගන්න ඕනේ අපිත් එක ආශ්‍රය කරන්න ඕනේ කියලා ඒ තවත ඒ ගමේ කට්ටිය හරි ආසයි ඉතින් මම පොඩි ප්‍රශ්නයකට මං එළිඩි ගියේ ඉතින් නැත්තම් මං යන්නේ නැහැ මගේ ගම හැමතිස්සෙම කියනවනේ ගමේම ඉන්න කියලා මරණකම ගමේ හිටත මේ වටිනාකම තියෙන්නේ පිට ගමට ගියාට ඒක නැතුව නෙමෙයි ඒක පොඩක් කාලයක් යනවා ඉතින් මරදානේ ගමේ ඉතින් අදත් කියන්නේ අපෙන් ඈත් වෙන්න එපා. ඒ කියන්නේ තාත්තගේ හුස්ම මෙතන තියෙනවා. තාත්තාවලම අපිත් ඒ කතා කරනක සින්දුවක් කැලක් කියලා එකිනෙට වදින්න අර වෙලඳට වදින්න මාස්ටර්ට කියන්න ගියාට කියලා කියනකොට පොඩි කැලක් කියලා යනවා. අයියෝ හරි සුන්දරයි ඉතින්. හිතාගන්න බෑ බිග් මාස්ටර් මෙතනදලා අපිත් එක්ක
अभी कौद अभी मुक्कूद की लहन को विलावे मम्मद गायक निमी मम सामान्य मिनी पल्ल पल्लिय कथा करो पल्ल पसले आ पल्लीटना ओखो नगेटिना नगेटिना मम का दिव्य दिग्मी नैन मास्टर मिनी गौरे मे पल्ल्यत गौरे मुकुद नागली मे पल्ल्यत गौरे अल्लास इतराई दिव्यन्हांस इतराई अभी ओको मो निका मम मेरना पास उसे एंड तोने अहिंसक मिनसो नमी लोक मिनस उसे अहिंसक मिनस तम उसे आदरें अंडागन गेनियानी एक मंद एकमेंस मे संगीत मे इतने इतरा गेदर तात गेनी पीटी गिया सामज की ना मेक वरदी मेक हो रेक नरक मेम की अंटे पगल हदना इतना ज्योति अंकल कोमद मास्टर मिल्टन पेर्रा मास्टर मिल्टन पेर्रा महत्या कोमी अब दीवल की बड़ी कथा अन्े हों गायक बट मगे पस मेकड़े इन कील की नैने मास्टर एम मीन अट्ठे निका अरक मेक की तीन बट की अंड दिया मैं गणा दी अरे सिंपल अनेक गायक निहितमा वेंड वेतमा दीवीनवास नम प्रशंसा करे रूपे रसन करे मैं कत दिया तातक सिंधु तरक निम्मी मैं सिंधु कीला मेके रहस्य मुखद ऐ अट लिड काम लिड पेन नाते दुख काव दुख दुख तरागढ़ बेरे दुख ना अभी ये स्वल्प स्वल्प वे अमृते कल ना सिंधु अखे मेहून कोट ना तब गील सिंधु अखीन कोट मगे अम्म अम्म नती को मैं सिंधु की कैनडा आए मैट कॉले के ना अम्म नती होना गिरा पुटक मंग मिंदु विस्तर मंग ऐंगा कट्टी मैं नौत मैं तो हिंग शाक्ट निधास दे मगिल मैं पट मंके पुटक मिंत विस्तक मट दिन मगे अम्मा मैट एंड बलांड मम्मी एन को आव उसलती वाले ए चुट्ट कनल मंग आई वेदिक मंग क्यों अम्मी वाट हैंड मम्मी की अंडी गिला कलाकार संवेदी की नमा संवेदी गिला कट्टिया अब संगीति संगीति का मकल है मेवत मंकिया संगीति की सत्य कि रसिकन अत्पोल सन्नादे विसील हंड मेम अवृद्धा पास दैब्र हितवत बटाई मटाई कि अंड पुलवाण बिग मास्टर मेहमाई के ये आदर ये विधि हटम युतमागे पुत्र आट मे विधि आप दिन्न पुलवाण ये गौरव ये विधि हटम दिन्न पुलवाण इट वा मुखद कलाकार अभी गीतेट वबट इडदील लवत सूदान කතාවට මේ පැත්තට එන්න. පියාටුවක මුදු පවර ඇඳි සියොත් සෙනෙහස. ගීය පද කරුණාරත්න අබේසේකර. සංගීතය PLA සෝමපාල. Thank you.
පිචිකා හඬන්නේ පුරුළු මෙලි බලන්නේ පිචි පිචිකා හඬන්නේ සත්තට පොඩි ලමුන්නේ අනේ පුංචි එකා බයන්නේ ඕටු කැලි සොයාලා කරඬල් කොල්ල ගෙනල්ලා තාලයකට තියාලා පොඩි පුරුළු ගයක් සතාලා පොඩි කුරුළු ගයක් සතාලා ඕටු කැලි සොයාලා කරඬල් කොල්ල ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළු ගයක් සතාලා පොඩි කුරුළු ගයක් සතාලා තිර සසරක තෘෂ්ණාවෙහි ගැලී හිඳිනේ කිමද මිනිසුමි. ගේයපද කරුණාරත්න අබේසේකර. සංගීතය PLA සෝමපාල. බුදුන්ගේ අමා ධර්මේ නොතේරි දනා වෙලීලා පැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ බුදුන්ගේ අමා ධර්මේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරි දනාමේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරි දනාමේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ බුදුන්ගේ අමා මෙසේ ලෝකෙ න්‍යායේ මෙසේ ලෝකෙ න්‍යායේ ලෙසින්ගේ අපාපේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ අමා ධර්මේ නොතේරි දනාමේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාමේ බුදුන්ගේ අමා ධර්මේ ස්ථිර නෑ ලෝකේ ළඟාවේ විනාසේ සොයාලා බැලුතින් සොයාලා බැලුතින් පෙනේමේ මනාසේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණාවේ බුදුන්ගේ අමා ධර්මේ
नोतेरी दना में बेली लबंदी पे में बिना से बुना में बुदुलगे अमादर में नोतेरी दना में बेली लबंदी पे में बिना से बुना में बुदुलगे अमादर में විෂ්ඨ පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රොෂින් පවුඩර් අල්හජ් මොහිදීන් බිග් සූරින් අල්හජ් කැලලත් නැතුව සූරින් කැලලත් නැතුව මොහිදීන් බිග් විදිහට මේ අපි පය ගහලා ඉන්න පොළවට සම්ප්‍රාප්ත වෙන්නේ 1932 දී දැබරහිතවතුනේ හැබැයි ඔබ විශ්වාස කරනවද ඊට පස්සේ ලංකාවට නිදහස ලැබිලා ලංකාවේ නිදහස් උත්සවයේ දවසෙත් ප්‍රධාන ආරාධිතමුත්තන්ගෙන් කෙනෙක් අල්හජ් මොහිදින් බෙග් සූරින් ඊට පස්සේ ලංකාවේ සම්බුද්ධ ජයන්තිය සමරනකොට එහිත් විශේෂ ආරාධිතමුත්තෙක් අල්හජ් මොහිදින් බෙග් එපමණක් නෙමෙයි මේකයි වැදගත්ම කොටස විදේශ රටක ඉපදුණු මිනිස්සෙක්ට මේ භූමියේ අයිතියක් දීලා සම්භාවනීය පුරවැසිභාවයක් දුන්නා නම් ඔය ආතසි ක්ලාක් මහත්මයාට වගේ ඒ ලයිස්තුවේ අංක 1 පුද්ගලයා අල්හජ් මොහිදින් බෙග් එතරම් ගෞරවයක් එතරම් අයිතියක් එතරම් නෑකමක් අපිට තියෙනවා ඔබේ පවුලත් එක්කලා ඉෂාක් බෙගේ මම හිතන්නේ මේ ගෞරවය මගේ මතකේ නිවැරදි නම් බණ්ඩාරනායක මහත්මයාගේ කාලයේදී එතුමා ග්‍රාමාතිදුරේ දරන කාලෙත් තමයි මේ අවස්ථාව 1956 දී එතුමන්ට මේ අවස්ථාව ලැබෙන්නේ මේක කොහොමද සිද්ධ වෙන්නේ ඒ වෙනකොට කොච්චර වගේ කලා ශිත්‍රයේ මොහිදින් බෙග් මහත්මයා වැඩ කළා තියෙනවද මට කියන්න තියෙන්නේ මේ රූපේ බලාගෙන මට කියන්න තියෙන්නේ මේ වගේ පිනක් වෙච්ච ගායකෙක් ලෝකෙත් නැතිවති ඒ තරම මම දන්න යට ලැබෙන්න ඕන දේවල් ඔක්කොම ලබා ගන්න තමයි නිහඬ ගියේ. ඉතින් අපිට හිතා ගන්නද බැ. මේ මෑතක වෙච්ච දේ. පකිස්තාන් ජනාධිපති ආවිලා සියවුලක් ඇවිලා මගේ රටට මං ගෙනියන්නම් කියලා කියනවා. ඒතකොට මක්කමට යන්න එන්න කියලා එක්කෙනෙක් ආරාධනා කරනවා. සර්සේ සම්මාන උළෙලේ එක සම්මානයක් හරි ගත්තා. ඒකට ප්‍රාත්‍ර එයා වුණා. ඉතින් මේ වගේ මේකට වැඩි මං කිව්වේ එක පල්ලියේ එක කොටසක් ගෙදර අපි සමාජෙදි ගියාම ලක්ෂ ගාන මිනිස්සු මේ මේක පිනක් ඒ පින් පින්කර් මිනිස්සුන්ට තමයි මේ ලැබෙන්නේ මරණෙත් යාගේ මම පස්සේ කියන්නම් මරණෙත් හරි පින් යාගේ යාම දන්නේ නැහැ යා ගියේක ඉතින් මේ වගේ ජීවිතයක් ලබන්න මල්ලි මටත් දෙරුවේ මන් දන්නේ නැහැ දේවන් වහන්සේත් එක්ක හොඳට හිටියා නම් හොඳ මිනිස්සුත් එක්ක හොඳ වැඩ කරනවා නම් ඒ පින ලැබෙයි හිතන දේවල් බලන දේවල් කියන දේවල් අහන දේවල් ඔක්කොම හරි වෙන්න ඕනේ. ඉෂාකයි දැන් මම දන්නවා දැන් සිල්වෙස්ටර් ස්ටැලෝන් කියලා කියන්නේත් ඇමරිකාවේ ඉපදිච්ච මිනිස්සෙක් නෙමෙයි. යානි කියලා කියන්නේ ග්‍රීසියේ ඉපදිච්ච කෙනෙක්. එතකොට සෙලින් ඩියෝල් කියලා කියන්නේ වෙන රටක ඉපදිච්ච කාන්තාවක්. ඔබ මොහිදින් බෙග් මහත්මයාගේ පුත්‍රයා විදිහට ඔබ මරදාන කියලා කියන්නේ මේ මහ කොළඹ තැඹුණු ගෙන්දගම් පොළවේ ඉඳලා ඉස්කෝලේ යනකොට යාළුවෝ ආශ්‍රය කරනකොට ඔය ගෞරවය ඔබ අත්විඳින්න නැති මොහිදින් බෙග් මහත්මයාගේ පුතා වීම හින්දා ඒ අතදරුවා සිට අද දක්වා මේ මං අද කතා කරන ඔබත් එක්කලා මේ සම්මුඛව කතා කරන මොහොත දක්වාම ඒ ගෞරවය අත්විඳින්න නැති කොහොමද මේ ගෞරවය ඔබ අත්විඳපු අත්දැකීම ඔබට තියෙන්නේ එහෙම මතකම හිටන තරක් තියෙනවද ඔබට ඔබේ ජීවිතේ ඉතින් ජීවිතය කියන්නේ මේකයි ඉතින් එයාට දරුකෙට ආපික මට ලොකු පිනක් මට සින්දි ගන්න ඕනේ නැහැ මට ක්‍රීඩා කරන්න ඕනේ නැහැ මට ආරක්ෂා කරන්න ඕනේ නැහැ එයා කරපු සේවය මට බත් පැකට් එකක් මට ලැබි. ඒ එතන යා අපි මට විතරක් නෙමෙයි වගේ සහෝදරයෝ ඔක්කොම තියලා ගියේ. ඒක කියලා තියන යා ඉස්පිතාලේ මට කිව්වා ඒක. ඉතින් ආඩම්බරුනේ මම ඉස්කෝලේ යන කාලේ මම පොඩක් දඟ කරන එක්කෙනෙක් මගේ පවුලේම හරි දඟ එකෙක් මම ක්‍රීඩා කරපු නිසා මම හරි දඟයි මං 8 දෙනෙක් පූසා වගේ හිටියේ 8 එකේ මම තමයි විතරක් දඟ කරන්නේ මෙයාට මම චැලෙන්ජ් එකක් දෙනවා පුළුවන් නම් නවත්ත ගන්න කියලා. ඉතින් අන්තිමට ගුටි කාලා තමයි නැවතුනේ මං. ඉතින් එතකන් මෙයා කිසිම දෙයකට එන්නේ නැහැ.
ඉස්කෝලේ මොන හරි ප්‍රශ්නක් වුණාම බැහැම කියලා කිව්වා. තාත්තේ මාව අස්කරන්න යන්නේ දවස් පහක් වුණා. අස්වැල හිටපන් මම නම් ඉන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මස්සිනා කතා කරලා එයා තාත්තා කෙනෙක් වගේ මස්සිනා කියන්නේ තාත්තට පස්සේ තාත්තා කෙනෙක්. එයා ඊළඟ කතා කරලා හරි හරි අයිත් කරන්න එපා කියලා කිව්වා මට මොනවාද මස්සිනා කියලා. තාත්තා ඉන්නේ නැහැ නේ කොහොමද ඉන්නේ එන්න බැහැම කියලා ඒක තමයි නැත්තම් අස්කරනවානේ කියලා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ හැන්දෑවට ප්‍රින්සිපල් උත් හම්බ වෙන යාට පල්ලියේදී අපි ඉස්කෝලේ සයිරකේ ඉතින් අහන්න ඇති මොකද මේ ප්‍රශ්න එකනකොට නෑ නෑ මිස්ටර් බොඩි මේ ගණ්ඩ පුළං මේ එච්ච ලොකු ප්‍රශ්න නෙවෙයි ගණ්ඩ එපා යා කාවරි ගෙනලා ඉදිරිපත් කරොත් ගණ්ඩ මිසක් ගණ්ඩ එපා කියලා කිව්වා. ඉතින් ඒ වගේ එකයි යා ඉස්කෝලට ආවේ මගේ ඉස්කෝලට ක්‍රීඩා කරනකොට යා පල්ලිය ඇතුළේ ඉඳලා බලනවා ඒයි කියලා සද්දක් දාලා යනවා. මිනිස්සුන් අයි මාස්ටර් මැච් එක බලන්න නැත්තේ මම මොනා මැච් බලන්න දෝ විකට් 6ක් අරගෙන එයි රන්ස් 25ක් 30ක් ගහලා එයි කියලා ඊළඟ දවසේ පත්‍ර බලනකොට මං කියපේ කරද මේ මේ ඉන්නේ කියලා පෙන්නනවා. ඉතින් වැඩි උනන්දු වෙලා පිටිපස්සෙන් ආවේ නැහැ. එයා පෙන්නුවේ නැහැ අපිට. මට වැඩක් නැහැ කියලා තමයි පෙන්නන්නේ බයි හිත ඇතුළේ යගේ පත්‍රක දවසක් බලලා ඇඬුවා මුල් පිටුවේ ආ ඉන්නවා මේධිකාවේ සින් කරන මීටිමේ පිටිපස්සේ පින්තුල මම ඉන්නවා බෝල් කරගෙන ඇක්ෂන් කරගෙන මේක බලලා ඇඬුවා මේකනේ පුතේ මම බලාපොරොත්තුන්නේ මෙච්චර මට දෙන්න පුළුවන් උඹට කියලා මට ඇඬුවා බදාගෙන ඇඬුවා මෙච්චර පුතේ මම බලාපොරොත්තුන්නේ උඹගෙන් මට හම්බු කරලා මට කවන්න මට ස්පිතාලට බෙහෙත් දෙන්න මොකුත් එපා පුතේ මේ දේ මට කරලා පෙන්නවන්නේ උඹ මේ මාත් එක්ක මාත් එක්ක හරි ලිංගුවත් වෙලා හිටියේ මාත් එක්ක හැම දෙයක්ම මට තමයි එයා කියන්නේ ඉගෙන ගත්තෙත් මම ක්‍රීඩා කරෙත් මම අද ගායනා කරන එක දැක්කේ නැහැ හැබැයි හිතන්න ඇති මූ තමයි මෑන් කියලා පස්සේ අන්තිම පත්‍ර වාර්තා දුන්නා එක්කෙනෙක් හරි කියයි මට පස්සේ කියලා ඇකිවා ඒ මොන හරි දැනගෙන තමයි කියලා තින්නේ. ඉතින් අපි හිතාගෙන මේ මේ ශේෂ්ඨට ආවේ. ඉතින් මේ නමට අපි ගෞරව කරා. මම සංගීත බලන්න ගිහලා තෙරපිලා එයාට පේන්නේ නැද්ද මම ඉන්නවා කියලා තෙරපිලා මේ කාලේ සංගීත වලට ඉස්සරහට ගියාම අයිති යන්න බෑ ආපසට. ඉතින් තෙරපිලා මෙයා සින්දු කියලා ගෙදරට ගිහලා මම එන්නේ උදේ පාන්දර 6ට. මෙන්න හිටගෙන ඉන්න කොයිද කියලා එන්නේ සංගීතේ කොයි සංගීතද තාත්තද සින්දිකුවේ සෙන් ජෝසප් එක ඉස්සර ඩාලි රෝඩ් එකේ එන ඉන්දපම්බා මම සද්දයක්වත් දාන්න බෑ තාත්තේ හිර වෙලා බලන් 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 ඇතුළට විදෝ සංගීතේ යන්න ඕන නම් කීපම් මං ගෙනියන්නම් ගෙනියන්නෙත් නෑ එකගෙන යන්නෙත් නෑ ඒ යගේ මොන හරි තිබ්බම් සංගීත මං පෙන්වන්නේ නෑ සංගීත මගේ අන්තිම හරිය තමයි පුතේ මටයි මල්ලිට කියන යන් පුතේ කියලා කොට අයි තාත්තේ කියනවා මරන්න වෙන්න මරන්න පුළුවන් නේ පුතේ මං. එතකොට මං උඩුකේ වැටෙන්න ඕනේ ළමයිගේ උඩුකේ කියලා. කීපු මහත් එක්ක. තාත්තගෙනකින් දරුවෙකුට ඊට වඩා ආත්ම විශ්වාසයක් කොහෙන්ද? දෙන්න පුංචි විරාමයක් අපිට. අපි සූදානම් ඒ සතුට පිරුණු කැදැල්ලට හුඟ කාලයකට පස්සේ ආපහු එබිල බලන්න මේ ගීතෙන් පස්සේ බැඳීම් නැවුම් කල ගැමි බිමක අසිරිය කේ පද කරුණාරත්න අබේසේකර සංගීතය කලාශූරී අල්හාජ් මොහිදින් බෙක් गोडे सीता दिए कौर पाए देखो नन्नई बडु गन्नई पलटैयावे मम पलटैयावे तमे गोडे सीता दिए कौर पाए देखो नन्नई बडु गन्नई पलटैयावे मम पलटैयावे සරමක් වෙනියම ගන්න ගෝවි මහතුන්නේ කොතුවන් ගමේ ගොඩේ සිතා දියේ කවුරුත්
गमे गोडे सीधा दिए कौर पाए गंटाई पड़ू गंटाई पलटाई आवे मामा पलटाई आवे गमे गोडे सीधा दिए कौर पाए गंटाई पड़ू गंटाई पलटाई आवे मामा पलटाई आवे गुरु महादै गोविरालै कट्टडियै वेदरालै गम महागे पोडी मेनीगे एक वन कड़ पल मेकै गमे गोडे सीधा दिए कौर गंटाई पलटाइयावे मम पलटाइयावे गमे गोडे सीधा दिए कौर पाए गंटाई पड़ गंटाई पलटाइयावे मम पलटाइयावे गमे गोडे सीधा दिए कौर पाए गंटाई पड़ गंटाई पलटाइयावे मम पलटाइयावे गमे गोडे सीधा दिए कौर पाए गंटाई पलटाइयावे मम पलटाइयावे गमे गोडे सीधा दिए कौर पाए गंटाई पड़ गंटाई पलटाइयावे मम पलटाइयावे अद पलटाइयावे දිවි එකලුකල සුරවමිය නුඹ ගීයපද හර්බර්ට් එම් සෙනවිරත්න සංගීතය එස් එස් වේදා ආදර සුළඟ වැදි යසෝලු පිපිලා නිල ජලේ ආහා නිල ජලේ पूजा सने
අද ජාතික රූපවාහිනී සඳ රූ සොයාමය වෙනදාට වඩා ප්‍රතාපවත් වෙනදාට වඩා ප්‍රබෝධනීයයි වෙනදාට වඩා දැකුම් කලුයි ඒ අතරේ වෙනදාට වඩා අමුතු සංවේදී ලෙංගතු කමක් මට වගේම මං හිතනවා ඔබටත් දැනෙනවා ඇති කියලා ඉෂකයි මේ මං කැමති ඔබේ මේ මහ විශාල ඒ වගේම ඓතිහාසික පවුල පිළිබඳව දැනගන්න කවුද ඔබේ පවුලේ සමාජිකයන් දැන් තාත්තා නැති වෙලා හැබැයි ඔබ වෙන තැනක පදිංචි වෙලා ඔබේ පවුලේ කවුරු කවුරුද ඉන්නේ කවුද මේ අය අතරින් ඔබත් එක්කලා මේ වෙනකොට කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන්නේ මං කැමතියිම පොඩ්ඩක් පවුල් පසුබිම ගැන දැනගන්න මේකයි බිග් මාස්ටර්ගේ පවුලේ දන්නවා කට්ටිය දන්නේ නැති කට්ටියට අපි කියන්නත් ඕනේ අට දෙනෙක් හිටියා අම්මා තාත්තායි අපි අට දෙනෙක් ලොකුම කෙනා අයියා ඊළඟට අක්කා ආයිත් අයියා ආයිත් අක්කා ආයිත් අයියා මම හය ආයිත් මල්ලි නංගි අට දෙනෙක් ඉතින් පිරිමි පහයි ගෑනු තුන්දෙනයි බිග් මාස්ටර් හිටියේ ඒකෙන් හතර දෙනෙක් තාත්තා වගේ දේවනාංශට ගියා වේලපයිම ගියා හතර දෙනාම ලොකු අක්කලා දෙන්නත් ගියා ලොකු අයියා දෙන්නමත් ගියා එක අයියා කෙනෙක් මගේ ගෙදරම ඉෂාකෝ බලන්න යන්න ඕනේ කියලා ළමයින්ට කියලා හරි හරි ඔයගොල්ලෝ ඉෂාකෝ ඉෂාකගේ ගෙදරට ගිහලා එන්න අපි ඉන්දියාවට ගිහලා එන්න කියලා ඒක ඉන්දියාවට පිටත දවස් තුනක් මාත් එක්ක හොඳට කතා කරලා hina වෙලා හිටියා උදේ පාන්දර කූදනකොට හුස්ම ගිහිල්ලා මගේ ඇඳේ එයාට ඒ ළමයි කියලා ඒක මොකක් දන්නේ නැහැ තාත්තා හැමතිස්සෙම කියනවා මැරෙන්න මං ඉෂාකගේ ගෙදර කියලා ඒ ලොකුම අයියා අවුරුදු 74ක් 75ක් විතර ඇති නැති වෙනකොට ඉතින් මේ මේ වගේ සිද්ධියක් මට මගේ ජීවිතේ වුණා ඉතින් හතර දෙනෙක් ගියා දැන් ඒ හතර දෙනාට පස්සේ තව හතර දෙනා අපි මට කලින් අයියා කෙනෙක් ඉන්න ඊට පස්සේ මම මල්ලි නංගි අපිත් කවදා හරි අපිත් ඒ ගමන යනවා ඒක නවත්තන්න බෑ කාටවත් අදද හෙටද ඊළඟ තප්පරද කියලා මං දන්නේ නැහැ ඉතින් අපි එතනට ඇවිල්ලා කියලා මං හිතනවා බලමු ඉන්නව නම් මං ඉන්න නැත්නම් ඉතින් යන්න වෙනවා කවදා හරි කවුරුත් ඉතින් මමත් කියන්නේ මේක තමයි හොඳ දේවල් කරන්න හොඳ දේවල් බලන්න ගීතයක් කිව්වම හොඳ දේවල් කියන්න කාවරි හදන්න පුළුවන් නම් සමාජයක් හදන්න පුළුවන් රටක් හදන්න පුළුවන් නම් ඒ පින ගොඩක් මේ කට තියෙන එක හොඳ දේවල් කියන්න ගායනා කරනකොට තවත් අපි හොඳක් කියලා හිතන්න නිර්මාණය බලන්න ඕනේ වචන බලන්න ඕනේ සංගීත බලන්න ඕනේ නටවන එක නෙමෙයි ඒ දුක්බර ගීත කියලා මම කියන්නේ නැහැ සාමාන්‍යයෙන් යම් පණිඩයක් දෙන්න පුළුවන් මේ ඇමරිකාවේ ඉන්න එක්කෙනෙක්ට මෙතන ඉඳලා අපිට යවන්න පුළුවන් ඒ තාත්තට තිබුණා කියලා මම හිතනවා මේ ඉඳලා ශබ්ද කරාම මම කියන්නේ ලෝකෙට නෙමෙයි
ලෝක එහාටම යුනිවර්ස් කියලා මං කියනවා යුනිවර්ස් එකට ගියේ එකම හඬ බිග් මාස්ටර් වෙන්න පුළුවන් ගියේ කට්ටිත් ගිලා කතා කරන ඇති මෙහෙම එක්කෙනෙක් හිටියානි කියලා දැන් ඉන්න කට්ටිත් කතා කරනවා මෙහෙම ගායකෙක් ඉන්නවානි කියලා තව ඉදිරියට තව අවුරුදු 100ක් 200ක් 500කට ගියා පස්සෙත් කියයි මේ වගේ ගායකෙක් හිටියා කියලා මේ තුමා ගැන කතා කරයි ඒක මං දන්නවා ඒක මට විශ්වාසයි ඉතින් මගේ පවුලේ මම බැන්දට පස්සේ මට ළමයි 3 දෙනෙක් දුව දැන් අබුඩාබි වල ඉන්න දුවෙකුත් හම්බෙලා තව වෙනකන් ඒ මිනිබිරි මං බැලු අතර ගත්තේ නැද්ද තාම ගත්තේ නැහැ ෆොටෝ වලින් 100 100 කෙනකොට ගිලා යා කෑ ගහනවා මං කිය 100 පුතේ 100 පුතේ මරණ දෙස ඉක්මනට වරෙන් පුතේ නැත්තම් 100 බලන්න බැරි වෙයි මටත් මිනිබිරි බලන්න බැරි වෙයි කියලා මං කතා කරන ඒගොල්ලන්ට हंगीम बर त्यागन तेम कथांग वेड पुला वेड पुला मंदन भाई इक मंटे मिनी बिरी मगे अत गंडोने सीय मम सिंधु की मंग कव हरगे ना पेन्डोने पुड़ी तमास हया हत अटाई ए ते लमाइंट तेरे मगे लमाइंट सीय दखने पस मम बंदे टी वे दू मट लबन पालने मिनी बिरी දේන් දේන්ට මම ආශිර්වාද කරන බලනකම් මගේ පණ ගන්න එපා මක්කමට යනකම් මගේ පණ ගන්න එපා කියලා මගේ දෙක ආසල් දෙකක් ගොඩාක් ඉෂ්ට කරලා තියෙනවා දේනන්සේ මේ පර්මගේ ආසල් තියෙන්නේ මක්කමට යන්න ඕනේ මං මගේ මිනිබිරිය අතල ගන්න ඕනේ එතකම් පොඩ්ඩක් මගේ අස්නිපතත්තේ සීනිෂ් 600යිද 500යිද කරන දෙයක් නැහැ පණ පිටින් තියන්න කියලා තමයි මගේ ඉල්ලීම තියෙන ඉතින් මට දුවයි පුතාලා දෙන්නයි ඉන්නේ කොල්ලෝ දෙන සින්දු කියයිද නැද්ද කියලා මම දන්නේ නැහැ මගේ ජීවිත පිටෝ කෝල් පෙරණු එක මම දන්නේ නැහැ ඉතින් ඒක නැගේ ජීවිතේ සින්දු කියන්නේ එන්න පුළුවන් නොවෙන්න පුළුවන් එක මං දේනාංශට ඒක අනාගතේට මම බාර දෙලා තියෙනවා එන්න පුළුවන් 100ක සින්දු ඕන ලඟ මුණ පුරාට කියන්න පුළුවන් ඒ ජානේ ඉතින් දැනට සුදුසුද දැනට කියනවාද ගේන්න නැද්ද කියලා කිව්වම මටත් කියන්න තියෙන්නේ නැහැ මං කැමති නැහැ තාත්තා කිව්වාගේ මමත් කියනවා ඉතින් ඒගොල්ලෝ දැන් තාත්තා සීයව දැක්ක නෑ සීයගේ ජීවිතේකල මේ වගේ මම කතා කරනකොට අහගෙන ඉඳලා තිනවා මගේ ජීවිතේ මෙහෙම යනකොට කියන තාත්තේ අමාරුනේ තාත්තේ ජීවත් වෙන්න ක්‍රමයක් නෑ නේ තාත්තේ මං කිය මේක තමයි පුතේ සේවයක් කරන්න ආව නම් ජීවිතේකට බලන්න එපා මගේ අම්මා මට කිව්වේ පුතේ තාත්තා නැති වුණාට පස්සේ ජනතාවට ගිහලා සින්දි කියපන් මම මරණ මොහොතේ තුඹ නැහැ කියලා කිව්වොත් මං අඬන්නේ නෑ උඹ තව අම්මා වරුන්ට දරුවෙක් කියලා කිව්වා ඒක මට නිකන් ඇඟට ආවත අම්මේ ඔය නැති වෙලා මට හැමතුමක් ඇවිල්ලා මං දැන් සින්දි කියනවාද නවත්වනවාද කියනකොට නෑ පුතේ කියපන් කියලා දැන් මට කනට ආවේ පළයන් පුතේ තාත්තගේ නාමේ රකගෙන තාත්තගේ නාමේ රකගන්න නැත්නම් කරන්න බ පුතේ කවදක්වත් ඒ අහිංසක වින මාත් එක්ක ජීවත් වුණා වරුදු 50ක් විතර ජීවත් වුණා කවදාකවත් කිසිම නරක නාමයක් එයා ගත්තේ නෑ හරි බයෙන් තමයි එයා ජීවත් වුනේ ඉතින් හරි අමාරුයි තමයි සල්ලි හම්බ කළා උඹලාට කුංගනල කණ්ඩ දුන්නේ. ඒක නිසා යාගේ නාමෙ නැති කරන්න එපා. සින්දු කියන්න බැරි නම් අයින් වෙයන්. කියලා බලපන් ජනතාව කැමති නැත්නම් අයින් වෙයන් පුතේ. වලින් ඉන්න එපා. කියලා තමයි මම මේ අදත් කවදාද ජනතාව එපා ඉෂාක් නවතන්න කියලා කිව්වොත් මම එදාට මම අයින් වෙලා යනවා. ඒකට කලින් මම මැරෙල ගියොත් මම ජනතාවට ආදරේ කියලා හිතාගන්නයි තියෙන්නේ. සත්‍යකින්ම ඉෂාක් අයියා මේ මේ තේජවන්ත කටහඬ මගේ දරුවන්ටත් අහන්න ජීවමාන කලාට සහතිකයි දෙවියන් වහන්සේ ඔබ ඉල්ලීම් ඉටු කරනවා කරනවාමයි දැවර හිතතුනි මේ ඊගාව ගීතයට අවස්ථාව අපි එතනින් එහාට අපේ රටේ මේ බිහිවුණු අද්විතීය ගායන ශිල්පියාණන් පිළිබඳව තවත් මගේ හිතේ තියෙන පරහක් මෙතනම කතා කරලා විසඳ ගත්තනම් හොඳයි කියලා හිතනවා ගීතය හලමු අපි අපගේ ආත්මීය පෙම් පුරාවත ගේයපද ප්‍රේම කීර්තිද අල්විස් සංගීතය වි බාල්සරා भवेदी मत कद हमुआ भवेदी
ගේයපද කරුණාරත්න අබේසේකර සංගීතය PLA සෝමපාල ඊපදේ විනෝදේ මහදේ ගං Rasaki mage rase Malloke mahabhrunga rajaya Malloke mahabhrunga rajaya Aave ronsaya Nannol uyane se iti mohgon ki gaya Malloke mahabhrunga rajaya Aave ronsaya तुझने से मोहों की गया अल्लो के महाभुंग राजया
जातक रूपवाहिनी संदरूसुया में मिट्यावते दैब्रहितवतुनि हेमदामत ओब सेनसुरादाट संदरूसुया में हेम रसविंदिनकोट कलाशिल्पियेक पिलिबंदव नोदन्ना हो नैसू बोहो देवल ओब दैन किया गन्नवा एति मट हितुना इशाक अय्ये में मेन मे प्रश्ने मट सैहन काल के එතුමන් ගැන හදාරද්දි කියවද්දි දැනගද්දි තව කවුරු හරි කෙනෙක් එතුමන් ගැන කියද්දි මගේ ඔළුවට ආව ප්‍රශ්නයක්. එතුමන් අපිව දාලා යන්නේ මේ 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 ඇස්සේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් අතරතුරදී. ඒක ඊටාම සරල ඊටාම බේසික් ඔපරේෂන් එකක්. එහෙම අවස්ථාවකදී කොහොමද අපිව දාලා යන තරම් තැනකට ඔබේ තාත්තාපත් වෙන්නේ මොකද්ද මේ සිදුවීම කැමතිද ඔබ තුමා මාත් එක්ක ලේක බෙදා ගන්න? ඒ අපිට මරණයක් කියන එක අපිට අපිට අයිති නැහැ. ඒක පොඩි දරුවෙක්ද වයසට ගිහිල්ලාද නැත්නම් සාමාන්‍යයෙන් අවුරුදු 20ක 25ක කොල්ලෙක්ද ඒ තීරණය කරන්නේ දේවනාංශේ. අනිත් එක මම කලාකරුවෙක්. කලාකරුවෙක් තව වයසට ගිහිල්ලා දුක් විඳින්නද කියලා එයා තමයි තීරණය කරන්නේ. මෙයා තාසෙින්ද ඉන්දාසේ තව ගීත මං ගායනා කරන්න ඕනේ ළමයි අපි අපිව හොඳ මාර්ගයකට ගෙනියන්න ඕනේ. මේ ඔක්කොම උලිය තිබ්බා පුතේ ඉක්මනට මම මැරෙන්නේ නැහැ පුතේ මුල ඔක්කොම ගොඩ දාලා තමයි මම මැරෙන්නේ කියලා හැමතිස්සෙම ආඩඩ කියනවා. මම කිසිම දෙයක් හම්බ කරපු දෙයක් නැහැ පුතේ. සල්ලි මං පිටිපස්සේ දූපු මිනිහෙක් නෙමෙයි. ගෙවල් කෝටි ගණක් ගෙවල් නෙමෙයි දෙමළ පාරේ පර්ච් එකක ගයක් කෝට්ටු කෑලිස් ඔයාලා පරණ්ඩල් කොළ ගෙනල්ලා තාලයකට තියලා පොඩි කුරුළු ගයක් කියලා ඉස්පිතාලෙන් එළියට යන මේ ගෙදරින් යනකොටත් ඒ කී 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 පිටිපස්සේ වාහනේ බල 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 මොකක් තාති කියනකොට හරි අමාරුයි හදපු ගයක් පුතේ. හැබැයි මට දැනෙන එක කඩයි කියලා කියලා ඒක පාට කිව්වා. ඔයාගේ ගේ කඩනවා තාති කියලා කිව්වා. මම මරණාට පස්සේ නාමේ තිය මගේ සින්දු තියෙයි. මං හදපු දේවල් ඔක්කොම විනාශ කළාදයි කියලා කිව්වා. මේක මාස 8කින් කියලා කිව්වා. නිකන් කිව්වා මාස 8කින් බලපම් පුතා. වා නැති වුණාට පස්සේ කියලා කිව්වා. කොමාර අවුරුදු එකමාරක් ගියා. ඒ සිද්ධු වුණා. එතකොට මට මතක් වුණා තාත්තේ. ඒකයි මං කිව්වා හරි පින්වත් මිනිහෙක් යා. එයාට දැනෙනවා මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ගොඩක් දේවල් ඒ වගේ. එයා කියලා දිනා අපිට. මේක වෙනවා කියලා. ඒ හැම දෙයක්ම මට විතර කියන්න බෑ සමහරු. සමහර නායකතුමාලට තියා කියලා තියෙනවා මේක වෙයි බලපං කියලා. ඉතින් ඒක මම දැකලා තියෙනවා ඒක වෙච්ච දේවල්. ඉතින් මොනවා වුණත් දේනවාන්සේ අපිට වැඩි ලොකු බලයක් තියෙනවා. හොඳ මරණයක් කියලා අපි හිනවනනේ. පල්ලි ඇතුළ අහනවා මාස්ටර් ඔයාලට හැම දෙයක්ම අල්ලාමන්සේ දෙනවා නේ. අපිට පොඩ්ඩක් කියලා දෙන්නකෝ ඒ ක්‍රමේ පොඩ්ඩක් අහන්න.
මෙයාත් කියන ඉතින් මොකද්ද පුතේ මං අහන්නේ මොකුත් අහන්නේ නැහැ නේ ඒක තමයි ඉතින් ඔයාලට ලැබෙනවනේ ඉතින් මම හොදක් කරන නිසා නෑ නේ මහත්තයා ඇත්ත කියන්න මොන හරි වගේ ඒ ඉල්ලන දේවලුත් තියෙන දෙවියන්වන්සෙත් කතා කරන විලාසයක් බලෙන් නෙමෙයි ඔබ දෙන්නම ඕනේ ඔබ දුන්නත් මං පල්ලි පැත්තට එන්නෙත් නැ කියලා කතා කරොත් එයාට දෙවියන්වන්සෙට කිසිම ගාණක් නෑ ඔබ එන්නේ නේ මං ගාවට තමයි ඒ මන ඒ මිනිහගේ මෝඩකමට යා කතා කරන්නේ නිහඬව කාලයකට සමහර මිනිස්සු නා අවුරුදු 30ක් 40ක් ආගම කියන පුතේ මොකුත් ලැබුණ නැහැ පුතේ මං කිය මොකද්ද දැක්කේ සන්තෝෂයක් දැක්කා පුතේ හොඳ මරණයක් මට තියෙනවා කියලා මං ඒ සන්තෝෂෙන් ජීවත් වෙනවා මට මොකුත් එපා දෙනව නෑ යදී හැබැයි මෙතන දුන්න නැත්තම් අතන දෙයි තාත්තා කිව්වෙත් පුතේ මට හොඳ මාලිගයක් තියෙනවා ස්වර්ග ලෝකේ කියලා යා වයනතු කියනවා හොඳම මාලිගයක් මට හදලා දෙනවා අල්ලා වංශේ මට මේ ගෙවල් ඔක්කොම එපා පුතේ චූටි ගියත් තමයි මට තියෙන දුක උඹලට ඉන්න තැනක් නැතුවේයි මුල ඔක්කොම පාරට දාලා දායි කියලා කිව්වා ඒ වගේ පාරට අපි ඔක්කොම අට දෙනාම බැස්ස එතකොට අට දෙනාම හිටියා අපි අට දෙනාම බැස්ස පාරට අපි ඉන්න තැනක් නැහැ මම ගියා කුලියට තව කට්ටිය ගියා කුලියට ඉතින් මම රජයට හෝ මිනිස්සුන්ට මං මුකුත් කියන එකක් නෙවෙයි ජනතාවට මං කවදාකවත් කවදාකවත් මගේ රසික ලෝලියන්ට මගේ තාත්තගේ රසික ලෝලි මෙහෙ නෙමෙයි මුළු මුළු ලෝකෙම ඉන්න කට්ටියට මම එක දෙයක් කියන්න තියෙන්නේ තාත නැති දවසට මා උස්සගෙන ගියා වගේ මාවත් උස්සගෙන නැන්න ඉච්චරම ඉල්ලන්නේ විශකයේ මේ රටේ දෙනෝදාහක් මිනිස්සු ඔබටත් ඔබේ පියාටත් මෙතරම්ම ආදරය කරන්නේ ඔබ අදහන හෝ විශ්වාස කරන ධර්මයට එහා ගියපු අමුතු මනුස්සකමක් අමුතු ආදරයක් මේ රටේ හැම මිනිසෙකම හිතේ තියෙනවා සරලවම මම හොඳ ආකාරම දන්නවා අල්හාජ් මොහිදින් බික්සූරින් මිය ගියපු දවසේ අපේ පන්සලේ පාංශු කුලේ දුන්නා හාමුදුරුවරු සාමාන්‍යයෙන් ඔබතුමන්ලගේ ශිෂ්ටාචාරය ඇතුලේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ මං හිතන්නේ සමහර විට එකම මිනිහයද මන් දන්නෙත් නැහැ ලංකාවේ එහෙම මේ පූජාවට පාත්‍ර වුණු එකම මිනිහයද මන් දන්නෙත් නැහැ ඇත්තටම මේ තාත්තා පල්ලියට යනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කිව්වා කියලා හෝ එහෙම දේවල් සම්බන්ධව විරෝධයක් පළ වෙලා නැද්ද කවදාවත් ඔබට හෝ බේ පියාට කවදාවත් मुस्लिम कट्टियो देमल कट्टियो दंगिन कट्टी करना ईर्षा पुतत्ता मूट दंग साल कंडे पाक मनहरी टीका दिन हंगिंबर मट दन हेमन मट कवदात की වෙන්න පුළුවන් ඒක ලොකුවට යන්න බෑ ඒක මෙයා කරන එක මෙයා කරයි එයා කියන එක කී කීදී මේක කතා කරන්න දෙවියන්වන්සත් එක්ක අපි පවක් කරනනම් අපි කරපු පවට තමයි දෙවියන්වන්ස දනුව දෙන්නේ නැත්නම් මම හොදක් කරා කියලා 10 දෙනෙක් හොදක් කිනකොට දෙවියන්වන්ස ඒක තහගෙන ඉන්නවා මුස්ලිම් මිනිහෙක් මැරලා බෞද්ධ මිනිස්සු අඬාගෙන යනවා කියලා කන අල්ලාහ්වන්සේ හරි සන්තෝෂ වෙනවා मगे नतीवेल अन्याग मिनसू अंडना मोकदे मेकरन तीन मिनसुट अरे आगम तब अतल दाऊन मेल तव मिनसुक को अंडना इधर अभी दिन उत्तर मुखादे ब्लेसिंग्स के लिए या इन काले या गुड़ा ब्लेसिंग्स आशीर्वाद लबल तीन मेहे नेमे रटा रटा गील इंदियावे लोको लोको मिनसु पंडित पंडित तेकया तीन लंकावे मौलवीला लब्बेला तेक हामुद अभी दाने नम टीक විශාල පිරිසක යා වැඩ කරලා තියෙනවා. එතකොට මේ බැල්ම ආශිර්වාද කරන්න ඕනේ නැහැ. මාස්ටර් කියලා නිකන් බැලුවම මේ බැල්ම එනවා කියලා කියනවනේ. ආශිර්වාදයක් වෙලා. මටත් ලැබිලා තියෙනවාද කියලා මම හිතනවා. තියෙනවා බැල්ම තියෙනවා. ඉතින් මේ බැල්මට තමයි අපි ජීවත් වෙන්නේ. හිත ඇතුළේ අම්මා කෙනෙක් ආවලා පුතේ කියලා කකුල අල්ලනකොට අම්මේ ආච්චි කකුල අල්ලන්න එපා. සමාවෙන්න කෙනෙකුට නෑ පුතේ මේක ඔයාට නෙමෙයි පුතේ මොකද? ඔයාගේ තාත්තට අපි කරන සේවය කරා. මම කියන්නේ हिम्मत कर रूप त्याग वे आट मके आंदे मं कऊद मके मट कर हण मेक तम वेन्नी इध मेक दीनासी अभी हदागते मंकी वे वंदी की तात की वेतना
මම මරණාට පස්සේ අඬන්න මට ගොඩක් දෙනෙක් කිව්වා පන්සල හාමුදුරු කිව්වා පුතේ මගේ තාත්තා මැරුණත් මං ඇඬුවේ නෑ පුතේ ඔයාගේ තාත්තා මැරුණා කියනකොට මං දවස් 3ක් මං ඇඬුවා පුතේ මේ ෆස්ට් එක බලන්න පුතේ කියලා අනුරාධපුර හාමුදුරු කෙනෙක් මට දවසක් පෙන්නවා පොඩ්ඩක් එන්න හාම් මං හාමුදුරේ වෙලාවක් නෑ හාමුදුරු මං මට දුවන්න ඕන කොළඹට වැඩකට අනේ මහත්තයා පොඩ්ඩක් ඇවිල්ලා අඬ කියලා කට්ටියත් කිව්වා අනේ අයියේ හාමුදුරු කෙනෙක් මේ යන්නන පවුනි කියලා මං ආ යන් කියලා කියනකොට මොනාර බොනාද කියලා හුවා මං හාමුදුරේ හරි තිබයි මට ප්ලේන් ටක් දෙන්න නම් හොඳයි කියලා කාටත් එක හකුරුත් එක දුන්නා මම මොකටද අඬ ගැහුවි පුතේ කියලා හනකොට පොඩි රෙදි කැලලකින් ඔතලා තෙත වාගේ ගෙනාලා මෙහෙම කළා පෙන්නවා මං කිය මොකද්ද මේ හාමුදුරේ කියලා හනකොට ඔයාගේ තාත්තගේ මරණයට ඇවිල්ලා අන්තිමට ඔයගොල්ලෝ පස්දානවනේ ඒ පස් ටික මං එකතු කරලා මේකට දාගෙන මං තවත් ත්‍යාග වෙන පුතේ දැන් අවුරුදු 35ක් වුණා මේක මෙහෙම මං ත්‍යාගෙන ඉන්න පුතේ ඒක තමයි මට වටින්නේ කියලා. ඉතින් මේ වගේ මම එක කිව්වේ පුදුම එක්කෙනෙක් මට ගොඩක් හැඟීම් බර වෙනා යාගෙන කතා කරනකොට වෙන්න ඕනේ ඒක තමයි සත්‍ය තාත්ත කෙනෙක් ඒක වෙනයි. මේ වගේ විශාල සේවයක් කරලා විශාල දේවල් අපිට කියලා දීලා කී දෙනෙක් හැදෙන්න ඇතිද? වැරදි කරපු මිනිස්සු කී දෙනෙක් හැදෙන්න ඇතිද? මේ වගේ මහත් එක් කියලා තමයි මේ. ඉතින් මට තියෙන අර මෙයත් එක මම ළඟ හිටපු නිසා මට හැදේ. ඒ හැඟීම් බර මට එනවා. අපි කොහොමද හැදුවේ? සමාජ කොහොමද යා අපිත් එක්ක යවල තිබ්බේ? හැමතිස්සම සෝදිසින් ඉන්නවා. මම ක්‍රිකට් ගිහලා මැචස් වලට ගියාම සර් ගාට ඇවිල්ලා කොයිද යන්නේ? නුවර. මේ කොල්ලා විතරක් කාමර තියලා යන්න නාන්න ගිය යනවාද? මේ මූදට යනවාද? වාරක යනවාද? නැහැ නැහැ මාස්ටර් එමකුත්. මෙයාව ගිනියෙන් දෙපා. ගෙදර ඒ ඉස්කෝලෙම තියලා ඔගොල්ලෝ ඔක්කොම කරගෙන ආවිලා මෙයාට සෙල්ලම් කරන්න කියලා කොළඹට ගෙනල් බස්සන්න වෙන කොහෙවත් යවන්න එපා සිගරට් ගිගට් බොන්න දෙන්න එපා අරක්කු බොන්න දෙන්න එපා කියලා හරියට නීති දානවා ඇයි කියලා මම එදා දන්න මම ඇයි කියලා මම තාත්ත කෙනෙක් වුණාට පස්සේ මම දැනගත්තා මෙහෙම තාත්ත කෙනෙක් ඉන්නවා හැමෝටම තාත්තලා අම්මලා කියලා කියනවා මට විශේෂ තාත්ත කෙනෙක් ඒක මම කිව්වේ මං වාසනාවක් බෙක් කියලා කියන්නේ ඒ බෙක් නමෙන්ද මං මොනා භාග්‍යයක් මං කළා අම්මගේ කුසේ මං ආවද නැහැ මෙයාගේ නම අරගෙන මං ආවා ගායකයෙක් වෙන්න ඕනේ ඉෂා බෙක්ලිකම බෙක්ගේ පුතාද කියලා හයි එතනටම එතනට ගියා ගායකකුණාට පස්සේ ඒ ගරුත්වය වැඩි වුණා ආවල එක්කෙනෙක්ගේ මහත්යගේ යදත් මිනිස්සු කියන්නේ අර බෙක් මාස්ටර්ගේ පුතානේ යන්නේ ඉෂා බෙක්ල කියන්නේ අද වෙනකම් මට ඉෂා බෙක්ල කවුරු කතා කරලා නැහැ බෙක් මහත්තයේ පුතානේ අර ඉෂා බෙක්ල ඉන්නේ ඔයාද ඒක මං කියන්නේ නැහනේ නැද්ද ඔයා වගේ නෑ ඒක තමයි මට මිනිස්සු කියනවා මං වගේ එක්කෙනෙක් ඉන්නවා කියලා මම නම් දැකලා නැහැ කියලා hina වෙනවා අනේ ඉන්නේ මහත්තයා ඇත්ත කියන්නේ බිග් මහත්තයාගේ පුතානේ ඔයා මං ඔයා තමයි අනේ කියලා සුන්දර ජීවිතයක් අපි මොකුත් ගෙනාවෙත් නැහැ මොකුත් ගෙන යන්නේ නැහැ හිටියොත් නොහිටියොත් අපි හිටියොත් නොහිටියොත් මං සින්දෙන් එක දෙමළ සින්දක් තියෙන එක මම හැමතිස්සෙම ඒක කියලා මං කියලා පෙන්නනවා හිටියොත් නොහිටියොත් මේ වගේ අග්‍රගණ ගායකවන්ව පිළිගන්න ඕනේ හින්න කොටත් එහෙම තමයි නැති වෙන කොටත් එහෙම තමයි එක කාලයක ජාර්ජ් ජවර්ධන මහත්තයා කිව්වා ජනාධිපතිතුමා එන්න කියලා කිව්වා පොඩි වැඩකට ගියා ජනාධිපති කියලා කිව්වා ඔක්කොම හැරලා බැලුවා මහත්තයා වයනේ ජනාධිපතිය ආකෝද ජනාධිපති කියනකොට ඔයගොල්ලන්ට තේරෙන්න මං කියන එක කියලා කිව්වා එදත් මොහිදින් බෙක් තමයි මරණත් මොහිදින් බෙක් තමයි අපේ නම ඔක්කොම මෙතන මාධ්‍ය නිසාමට කියන්න බෑ ඒක අපේ නම ඔක්කොම වීසලයි කෙල ගහන්න තේයි සෝහනට ඇවිල්ලා උඹ තමයි රට කෑවේ කියලා කෙල ගහන්නත් පටන් ගන්න මිනිස්සු මේමිනියා එදත් මොහිදින් බෙක් මම දැක්කේ මම ඉස්කෝලේ කැම්පස් එක කාලේ මම ලව් කරෙත් ඔබතුමාගේ සින්දු කියලා කිව්වා අන්න සුදෝ කියලා මම ෆෝන් එකේ කියනවා අතලින් මගේ භාර්යාව අර පාටවලා කියලා කියනවා මෙහෙම තමයි මොහිදින් මිස්ටර් මොහිදින් බෙක් මම දැක්කේ ඒක නිසා ඔයා තමයි මේ රටේ ජනාධිපති පුළුවන් නම් කාට හරි නවත්තන්න කියන්නද නවත්ින්නේ නැහැ අපේ නම ඔක්කොම කාලෙට විතරයි 15ක්ද 10ක්ද 7ක්ද 8ක්ද 9ක්ද ඔබතුමාගේ නාමය සින්දු ආණ්ඩ 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 අපි ඔක්කොම ණයගති කියලා කිව්වා මුළු සාසනම ණයගති ඉෂාකෝගේ සින්දුර කියලා අපි සිද්ධාර්ථ හාමුදුරුව හැමතිස්සම කොහේරි මේ 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 රූපాన్ని ඇතුළත් අපි වැඩසටහන කරනකොට කිව්වා මුළු සාසනෙම ණයගති ඔබතුමාගේ තාත්තට ඒ ආහන ආහන සින්දුවට ණයගති පුතේ උඹලා ණයගති නෑ කාටවත් අපි ණයගති වාට කියලා කිව්වා ඉතින් මේ වගේ ප්‍රශංසා ලැබපු ගායකෙක් මම පුතෙක් මම ආඩම්බරෙන් කතා කරන්නේ නෑ එයාගේ ගෞරවය මම ගොඩක් කියලා. එයා හිටපු විදිය ජීවිත චීටිය අපිට කියලා දුන්න විදිය වැඩි වුණා සින්දුවේ මොකද්ද කියලා තියෙන්නේ. චිත්‍රපටියේද සරල ගීද
වේදිකාවට ද රූපාණිය ඇතුලේ රූපාණිය ඇතුලේ මම හැමතිස්සම ස්තුති කරන බිග් ගීතිකා කියලා මේ රූපාණිය ඇතුලේ කරේ සින්දු මම හිතන්නේ 48ක් 52ක් විතර තියෙනවා කවුරුත් කරලා නැහැ ඉතල බිග් ගීතිකා කියලා වෙන වෙනම වෙනම ගෙනාවා ඉතින් මේවා මේවාද පළ දෙන දේවල් අදත් මම ඇවිල්ලා තින්නේ ඩාලි බටර සමාගමෙන් වැඩසටහනට මම මගේ හර්ධංග ස්තුති පළ කරනවා ඒ වගේම රංග මහත්තයා කියන්නේ චූටි කොල්ලෙක් මම දැක්කේ රංග රංග ප්‍රේමරත්න එච් ඩී ප්‍රේමරත්න මහත්තයා පුතා මේ මගේ යුතුකමක් මේක කැපිලා දාන්නත් පුළුවන් ඕනේ නැහැ කියලා කපන්න පුළුවන් ඒබයි මේක යනවා නම් ඒක ලොකු දෙයක් ඒ තුමාට මම ආශිර්වාද කරන මේ ඉන්න කට්ටිය ඔක්කොම ආගෙන බලාගෙන මාත් එක්ක ඉන්න හරි සන්තෝෂෙන් මේ වැඩ කරන්නේ ඔවතුමාත් හරි ප්‍රශංසෙන් හරි ප්‍රශංසයක් මට පේන මූණෙන් හරි ප්‍රසන්ට් කියලා මම ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක තමයි මිනිස්සුගේ ජීවිතය අපි ලොකෝට ජීවත් වෙන්න බෑ මම නම් කෙලිම කියලා කාටවත් බෑ වෙන්න බෑ දුකක් කියලා තියෙනවා ඒ දුක දරා ගන්න බැරි මිනිහෙක් මිනිහෙකුත් නෙමෙයි සන්තෝෂ ඕනෙලට අපිට සන්තෝෂ වෙන්න පුළුවන් හිනා වෙන්න පුළුවන් දුකක් කෙනකොට එක එක්කත් නෑ තනියම තමයි දුක දරා ගන්න ඕනේ මේ මේ මහත්යමට කියලා දුන්නේ සින්දු වලින් තම හිසට සැමදා තම අත වේත කවදාද අනුන් උපකාර කළේ සිනහ වෙන්නෝ කතාවෙන් බෑ මනින්නට මිනිසෙක් මිනිසාමයි ලොව දේවන් වන්නේ මිනිසාමයි තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගදීයි කොලම් නටන්නේ කියලා කියලා දුනා තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ කියලා එහෙමත් කියලා කියනවා මොකද්ද කියලා නැත්තේ පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක්දිවේ කියලා ළමයින්ට කියලා දුන්නා ඒකයි මමත් එක ළමෙක් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ වගේ ගායකෙක් මේ වගේ තාත්ත කෙනෙක් මන් නම් දන්නේ නැහැ මං වාග්යක් අදත් මං දෙවියන්වහන්සේගේ අත උස්සලා ඉල්ලනවා මම නැති වෙච්ච දවසට මගේ තාත්තාම හම්බ වෙයිද පුළුවන් වෙයිද අපි ආගම කියන්නේ තාත්තම කියයි ළඟට එන්න දෙන්න එපා මෙයාව නරක මිනිහෙක් කියලා එළවයි හොඳක් කළා වරෙන් ඒතර මං තාත්තා කෙනෙක් හැටියට මං ආවිලා බදා ගන්නකද මේ ඔක්කොම ඉගෙන ගත්ත දේවල් ඉතින් උත්සාහ දරන මං ගොඩක් හොඳක් කරන්න ඒ තාත්තා වයිත් මං දකින්න ආස මිනිහෙක් මං අම්මත් එමයයි මගේ සහෝදරයත් ඔක්කොම එකතු වෙලා අපි එතන අපි ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා හැමතිස්සම දීනවන්සල මං ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන්ම සකය මේ මිනිසෙක් මේ ලෝකෙට ආවට පස්සේ මරණයට සූදානම් වෙන මොහොතේදී ඕනෑම කෙනෙක් ප්‍රාර්ථනා කරාවේ එතුමට අත් වුණා වගේ සුන්දර සුවපහසු මරණයක් අත් වේවා කියලා මම ඔබට දෑත් එකතු කරලා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මගේ ඉතාම ගෞරවයේ ඔබතුමාට පිරිනමනවා මෙතුමන්ට හත් දෙක එකතු කරලා මගේ নমස්කාරය පුද කරනවා බොහොම ස්තුති පුදුයතු පුද්ගලෙක් අනිවාර්යෙන්ම මෙච්චර මට කියන්න තියෙන ඒ තුමාට මේ රටේ කරන්න ඕන දේවල් තිබ්බනම් උපහාරොල්ලක් අද වෙනකන් කරන්නෙත් නැහැ හිතලත් නැහැ වෙන වෙන ගායකුන්ගේ කරනවා ඉතින් මම ඉර්ෂ්‍යා කරේ නැහැ කමක් නැහැ මගේ හදවතට දන්නවා ජනතාව දන්නවා මෙතුමා මොකද්ද කියලා හැමතිස්සම කියන්නේ මගේ හොඳම සම්මානේ පුතේ මං කිව්වා තාත්තේ 10000ක අඩික සින්දු කියලා එක සම්මානේ නේතත් අරන් දෙන්නේ කියලා මොනා කරන්නද පුතේ මොකද වෙන්න ඕනේ කියලා ඇහුවා හැම ගීතෙම ජනප්‍රියනේ ජනතා සම්මානේ මට ඇති කියලා මගේ මේ ඇහැ ඔපරේෂන් එකට යන්නේත් ඒ ජනතා බලන්න මං අන්ධ නෙමෙයි පොඩ්ඩක් ඇරලා බැලුවම කොළ සින්දු කොළ හැම පොඩ්ඩක් මට බ්ලඩ් පොඩ්ඩක් පැහැදිලි නැහැ ඒකට මං යන්නේ ඊළඟට උඹලා නිසා මම යන්නේ නැත්නම් ජීවිතේට ඉස්පිතාලට ඇතුළට නැහැ බෙහෙත් ගන්න ගියලත් නැහැ අවුරුදු 74යි කිසිම ලෙඩ දුකක්වත් යාට තිබුණේ නැහැ මේක කරන්න ඕන කියලා ඉංග්ලන්ඩ් සංචාරකේ ඊළඟ සතියේ ගිහිල්ලා ආවා එකපාරක් මේ දෙවෙනි පාර යන්න කට්ටිය ඔක්කොම එකතු කළා මෙයාට තමයි කිව්වේ ගේන්න කියලා හරි මේක කරලා යන් පුතේ කියලා කිව්වා ලන්ඩන් ගිහලා තිබුණා නම් ඒ රේස් වලින් කරනවා හැබැයි මෙයාව සීපත් කළ නැති කරා එයා කිව්වා එයා එතනදිත් කිව්වා මම මැරුණොත් මොකද වෙන්නේ කියලා පිස්සුද මාස්ටර් ඔයා මරන්න අපි සමහර විට මේ දෛව වෙනස් වුණා දැබර හේතුතුනේ මේ ලෝකේ ඉන්න කාටත් අමතක වෙලා ගියපු මග හැරලා ගියපු ඒ උත්තමාචාර්ය අපි එතුමන්ට පුද කළා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඉඩක් අයියේ බොහොම ස්තුතියි අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනේ එතකොට මේක මහිමේ
सुंदर रात्रि निमाकर दैबर हेतु अवसर दिन अद संदरूस्वयामेन अभी मे समुगण सूदानं वेन्ने ये स्वरयान निसकाय संबुदु शासने पवतिन ताक्काल ये स्वरयान अमरणीय वेवि ओबट शुभरात्रियाक बेंदी काडोलु बिंद दिनु आप पेम पुरावत गेय पद करुणारत्न अभेशेकर संगीते पी एल ए सोमपाल वल्ले किरिवल्ले हादू देवी जीवन प्रेम बनी देवी गुणमागे परपिन किलवागे फूलो निलु मानिल मधु संयागे विहिलु करई प्रेम तरप तिल लागे वेल्ले किरि वेल्ले हादु देवी जीवनये प्रेम वनित देवी Anti-redeposition polymer taakshanin. Bubble lotion powder.